අද අපි ඔෆිෂියලි අපේ මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නවා හරි මම ඒකෙදි ඔයගොල්ලන්ට අද කියන්න බලාපොරොත්තු වෙනවා මුලින්ම හරි A level subject තෝරා ගැනීම ගැන පොඩි introduction එකක් එතකොට ඔයාට තේරෙයි ඔයා මේ තෝරගෙන තියෙන subject කොච්චර හොඳද හෝ ඔයාගේ අරමුණට ගැලපෙන්නේ නැද්ද කියන එක මේක හරිනම් ඔයා මීට කලින් මේ subject තෝරගන්න කලින් කළ යුතු දෙයක් නමුත් මම හිතනවා ඒක 99%ක් මේක කරන්නේ නැහැ හරි ඒක හින්දා ඕගොල්ලෝ වෙනුවෙන් මම මේක කරලා හරි මගේ වෙලාව කැප කරලා ඕගොල්ලෝ වෙනුවෙන් මම මේ campus book එක සම්පූර්ණයෙන් ගිහිල්ලා ඒවා ටික බලලා පොඩ්ඩක් වෙන් කරලා පොඩි chart එකක් හදලා තිනවා මම මේක පෙන්නන්නම් හරි ඊට පස්සේ අපේ group එකට මම මේක share කරන්නම් ඕගොල්ලන්ට තව දුරටත් බලන්න හෝ තව යාළුවන්ට share කරන්න ඕන right මම කියන්න පොඩ්ඩක් අතුස්සන්න බලන්න campus book එක දැකලා තියෙන කට්ටිය campus book එක ගම්පහර අපේ seminar එකට ආපු කට්ටිය නම් දැකලා ඇති ඉතින් අපෙන්නවා අනිත් කට්ටියගෙන් අතුස්සන්න බලන්න campus book එක දැකලා තියෙන කට්ටිය එක්කෙනයි campus book එක බලලා තියෙන්නේ එතකොට අනිත් අය මට කියන්න කොහොමද ඔයගොල්ලෝ subject select කරේ subject එක මෙහෙම කොලේ එක ලියලා ඕ 10 20 30 40 50 60 කියලා ගණන් කරලා ටකා ටිකා ටුකා ආපු subject තුන තෝරගත්තද මොකද ඒ උත්තරේ දුන්නේ නැත්නම් නිකන් වන්න උනාද හරි හරි කොහොම හරි එතකොට අනිවාර්යෙන් subject ඔයගොල්ලෝ තෝරද්දී subject එකක් මේ A level ICT හරි අනිත් මොනවා හරි subject එක තෝරද්දී අනිවාර්යෙන් campus book එක බලන්න ඕනේ හරි right එහෙනම් අපි බලමු A level තෝරගනිද්දී A level subject තෝරගනිද්දී ඔයා බලන්න ඕන දේවල් ටික මොනවද කියලා මේ campus book එකේ මම මෙතනින් ඔයාලට share කරලා පෙන්නන්නම් මෙතනින් ඔයාලට share කරලා පෙන්නන්න හරි මේක මේ පණ දාගෙන අද හැදුවේ මොකද පහුගිය දවස් ටිකේ A level උසස් පෙළ මේ මේ 2025 ළමයි ටික එක්ක පොඩ්ඩක් කතා කරලා බලද්දී මට තේරුණ දේ තමයි A level වලට ඇවිල්ලා තියෙන්නේ A level ගැන කිසිම අවබෝධයක් නැතුව A level ගැන කිසිම අවබෝධයක් කියන්නේ ඇයි මේ A level කරන්න කියලා අවබෝධයක් නැතුව හරි හොඳට අම්මලා තාත්තලාත් මේක අහගෙන ඉන්නවනම් හොඳට මේ දේවල් ටික පොඩ්ඩක් බලාගන්න හරි දෙමව්පියෝත් එතන අහගෙන ඉන්න කට්ටිය පොඩ්ඩක් අතුස්සන්න බෑ දෙමව්පියෝත් ඉන්න කට්ටිය දෙමව්පියෝ ඉන්න කියන්නේ මේ දෙමව්පියෝ ඉන්නවා දැන් මෙතන අහගෙන ඉන්න කට්ටිය එනවද කරු නැද්ද ඌණ එකක් කරගන්න කියලා යවලා තින්නේ හරි හොඳයි එනවද chat එකේ හරිද එනවනේ right හරි එතකොට මුලින්ම අපි කොමර්ස් ස්ට්‍රීම් එක ගැන චුට්ටක් ටක් ගාලා බලමු කොමර්ස් කරන කට්ටිය අතුස්සන්න බෑ A level commerce A level වාණිජ කොමර්ස් කරන කට්ටිය දෙවුම් ඉන්නවා තව තවද කවිත් කවිත්මා ඉන්නවා දිව පැටලෙනවා ඉතින් නම් කියනවනේ ගියාම කවුමද ඉන්නවා කවිත්මා ඉන්නවා දෙවුම් ඉන්නවා හරි තවද එච්චරනේ හරි බලන්න ඕගොල්ලෝ අරගෙන තියෙන්නේ හරි තීරණයක්ද වැරදි තීරණයක්ද කියලා මේකත් එක්ක හරි දැන් මට හැමෝම කියන්න බලන්න සාමාන්‍ය කොමර්ස් විෂයක් කොමර්ස් කියන ස්ට්‍රීම් එක තෝරගත්තාම ඒකේ තියෙන ප්‍රධාන විෂයන් තුන මොනවද දැන් මැත්ස් වල ප්‍රධාන විෂයන් තුන මොනවද කම්බයින් මැත්ස් ෆිසික්ස් සහ කෙමිස්ට්‍රි නේද ප්‍රධාන විෂයන් තුන. කොමර්ස් වල ප්‍රධාන විෂයන් තුන මොනවද? මම කියන්න බා. අනේ රයිට්. chat එකේ දාදී හැමෝටම පේන්න දාන්න අවුල නැහැ. හරි. මොනවද ප්‍රධාන විෂයන් තුන කියලා කියන්නේ accounting, econ සහ BS. එහෙම කියන්නේ ඇයි කියලා මම දන්නේ නැහැ. එහෙම කියනවා. හරිද? අපි බලමු. දැන් බලන්න එහෙම හිතලා ළමයෙක් මේ තුන තෝරගත්තොත් වෙන වැඩේ සහ එතනින් එහා ගිහිල්ලා පොඩක් අලුත් දේවල් ගැන එහෙම නැත්නම් මේ දැන් සිලබස් එකත් එක්ක අලුතෙන් ආපු විශ්වවිද්‍යාල පාඨමාලා ගැන updated ළමයෙක් ICT accounting එක තවත් එක් වාණිජ විෂයක්. ඒ කියන්නේ BS හරි කොන් හරි දෙකෙන් එකක් තෝරගන්න ළමයෙක්ටයි වෙන්න යන්නේ මොකද්ද කියලා බලන්න තමයි මේ යන්නේ. හරිද? බලන්න සාමාන්‍යයෙන් කොමර්ස් කරපු ළමයෙක්ට මැනේජ්මන්ට් යන්න පුළුවන්. IT කරපු කෙනෙක්ටත් මැනේජ්මන්ට් යන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැත. හරි? ඊට පස්සේ ඊළඟ එක මෙන්න ඊළඟ පාඨමාලා ටික බලන්න කල්පනා කරන රාජ්‍ය ගෞරව දේපල කල්පනා කරන වාණිජ ඔන්න ඔය ටික ඔක්කොටම IT accounting කරන IT එක මේ කරත් මේ තුන සාමාන්‍ය විදිහට කරත් යන්න පුළුවන්. ඊට පස්සේ business information system මේ දෙගොල්ලන්ටම යන්න පුළුවන්. හැබැයි ඕගොල්ලෝ මට කියන්න මේකට කවුද වඩා සුදුසු වෙනව ඇත්තේ? IT කරන එක හොඳ වෙයිද නැති වෙයිද? මේ ඩිග්‍රී එකේ නම බැලුවාම තොරතුරු ව්‍යාපාර තොරතුරු පද්ධති. IT එක යන එක හොඳයි වෙයි වගේ නේද? පේනවා information system කියලා කියන්නේ මේ පද්ධති. අපේ පාඩමක්ම තියෙනවා A level ICT වලට. හරි? මේ අලුතෙන් ව්‍යාපාර සඳහා තොරතුරු පද්ධති නිර්මාණය කිරීම ගැන සහ තව ගොඩක් දේවල් ඒකට තියෙනවා. හරි මම content එක මෙතන කියන්න යන්නේ නැහැ. නමුත් IT පැත්තට බරයි වගේ වාර පේනවද? එහෙනම් මේකත් වඩා සුදුසු වෙන්නේ මෙන්න මේ IT සමග කොමර්ස් කරපු අයට. හැබැයි මේගොල්ලන්ට කරන්න පුළුවන් බැරි ගමන් නැහැ. ඊළඟට accounting information system. ආයෙත් තොරතුරු පද්ධති. තොර මේක අනිවාර්යෙන් accounting තියෙන්න ඕනේ. නැත්නම් accounting information system කරන්න බෑනේ. ඒත් IT වලට පැත්තට බරයි කියන එක ඔයගොල්ලන්ට පේනවා. ඊළඟ එක මෙන්න අලුතෙන්ම ආපු ඩිග්‍රී එකක් මේක. බැංකුකරණය සහ රක්ෂණය. එතකොට මොන බැංකුවේද තාක්ෂණය පාවිච්චි කරන්නේ නැතු බැංකුවක් තියෙන්නේ? එහෙම එකක් තියෙනවද? එහෙම එකක් නැහැ. අනිවාර්යෙන්ම වැදගත් වෙනවා IT කියන එක. මේකට අනිවාර්යෙන් icon කරලා තියෙන්නත් ඕනේ. ගිණුම් කරන icon සමග ICT තිබ්බොත් තමයි මේකට යන්න පුළුවන්. එහෙම නැත්නම් ගිණුම් කරන icon සහ මේ මොනවාද BS කරත් යන්න පුළුවන්. එතකොට මේකත් ටිකක් IT වලට බරයි කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ IT කියන qualification එක තිබ්බොත් හොඳයි. ඊළඟට ඕනනම් law යන්න පුළුවන්.
ඒක මොන සබ්ජෙක්ට් එකකට සාමාන්‍යයෙන් යන්න පුළුවන් එකක්. ඊට පස්සේ මෙන්න ෆැසිලිටි මැනේජ්මන්ට්, ඊට පස්සේ කළමනාකරණ තොරතුරු තාක්ෂණය, හරි. ඊට පස්සේ තියෙනවා තොරතුරු පද්ධති, කෙලිම තොරතුරු පද්ධති කියන්නේ කෙලිම IT ඩිග්‍රී එකක්. ඒතර IT කරලා තමයි ඒකට යන්න ඕනේ. ඊළඟට බලන්න තොරතුරු හා සංනිවේදන තාක්ෂණය. ඒතකොට දැන් ඔයාට පේනවද මොන පැත්තටද මේක බර කියලා? වමටද දකුණටද? දැන් මේ මං කියපු ඩිග්‍රී ටිකෙන් වැඩිම ඩිග්‍රී ප්‍රමාණය බර කොයි පැත්තටද? ඒක තේරුණ කට්ටිය අතුස්සන්නේ. වැඩිම ඩිග්‍රී ප්‍රමාණය බර ICT accounting සමග තවත් එක් වාණිජයක්. ඒ කියන්නේ commerce එක IT කරන එකටයි කියලා තේරුණ කට්ටිය මේ චුට්ට බලද්දි. දැන් කියන කියන එකේ තොරතුරු පද්ධති, තොරතුරු පද්ධති, තොරතුරු පද්ධති. මේ කෙලින්ම information system. මේ කෙලින්ම තොරතුරු හා සංනිවේදන තමයි. මේ කෙලින්ම IT degree. එතකොට තේරෙනවද? මේකේ ප්‍රධාන විෂය තවදුරටත් අර සාම්ප්‍රදායික subject තුන නෙමෙයි. ICT තමයි commerce වල ප්‍රධාන විෂය වෙලා තියෙන්නේ. බලන්න ඊළඟට මේ මූල්‍ය ඉංජිනේරු කරන එක නම් IT වලට එහෙම ලොකු අදාළයක් නැහැ. ඊළඟට financial economics අනිවාර්යෙන් account තියෙන්න ඕනේ ඇති මේකට. හරි? IT කරලා යන්න පුළුවන්. බලන්න හොඳම දේ මේ ඩිග්‍රී දෙකට යන්න පුළුවන් IT කළොත් පමණයි, සාම්ප්‍රදායික විදිහට කරොත් යන්න පුළුවන් මෙච්චරයි. සාම්ප්‍රදායික විදිහට කරොත් යන්න පුළුවන් ඩිග්‍රී සියල්ලටම IT කරලා යන්න පුළුවන්. හැබැයි IT කරන කෙනාට ඊට අමතරව තව වැඩිපුර දෙකක් තියෙනවා යන්න. ඒවට අර සාම්ප්‍රදායික කට්ටියට යන්න බෑ. තේරුණාද? තේරුණාද වෙනස? තේරුණාද වෙනස? ඒ කොමස් කරපු අයට තේරුණ කට්ටිය අතුස්ස. තේරුණ කට්ටිය අතුස්ස. අනිත් හොඳම දේ තමයි, අනිත් හොඳම දේ තමයි, හරි මතක තියාගන්න, පහුගිය අවුරුදු පහේම කොමර්ස් වල වැඩිම රෑන්ක් ගත්තේ, වැඩිම දෙනෙක් කැම්පස් ගියේ මොනා කරපු කට්ටියද? කොමර්ස් එක IT කරපු කට්ටිය. ඉසෙඩ් එක වැඩියෙන් ආවේ කොමර්ස් එක IT කරපු කට්ටිය. එතකොට තවදුරටත් කොමර්ස් ස්ට්‍රීම් එකේ ප්‍රධාන සබ්ජෙක්ට් එකක් විදිහට සලකන්න වෙන්නේ ICT. ICT තමයි කොමර්ස් ස්ට්‍රීම් එකේ ප්‍රධානම සබ්ජෙක්ට් එක. ඊට අමතරව ඔයාලට accounting සහ තවත් එක විෂයක් තෝරගන්න chance එක තියෙනවා. තේරුණාද? එතකොට ඒ වෙනස් වීම එක ඔයගොල්ලෝ වෙනස් වෙන්න, එහෙම නැතුව ගියොත් ඔයගොල්ලෝ අපරාධේ කැම්පස් යන්න තියෙන chance එක නැති වෙනවා. මේ game එකේ ඉස්සරහින් ඉන්න බැරුව යනවා. තේරුණාද? ඉතින් කොමර්ස් කරන ඔබේ 6-4 නොදත් යාළුවාට ඒක කියලා දෙන්න. කොමර්ස් සාම්ප්‍රදායික විදියට සබ්ජෙක්ට් තුන කරපු කාලේ ඉවර වෙලා දැන් ගොඩාක් අවුරුදු 5කටත් විතර කලින්, තාම අප්ඩේට් වෙලා නැත්නම් ඉක්මනට අප්ඩේට් වෙන්න නැත්නම් ඉස්සරහට යන්න බෑ. තේරුණාද? එතකොට මේ ගේම් එකේ කොමර්ස් ස්ට්‍රීම් එකෙන් ඔය ඉස්සරහට යන්න ඕන නම් අනිවාර්යෙන් කළ යුතුම සබ්ජෙක්ට් එක තමයි ICT. ඒක දැන් මෙතන මම මොනවද මේ ඔප්පු කරලම පෙන්නන. පැහැදිලි? රයිට්. එතකොට ඒ කොමර්ස් ගැන. හරි. අත උස්සන්න බලන්න මැත්ස් කරන කට්ටිය. මැත්ස් 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 කරන කට්ටිය. මැත්ස් කරන කෙනෙක් ඉන්නවා. ආර්ට් කරන කට්ටිය, කලා ආර්ට් කරන කට්ටිය, ආර්ට් කරන එක්කෙනෙක් ඉන්නවා. ආර්ට් කරන අය හොඳයි. ඊට පස්සේ ටෙක් කරන, ටෙක් ටෙක් අනිත් ඔක්කොම ටෙක්ද? ටෙක් කරන ළමයි, ටෙක්නොලොජි එක කරත් අතුසම නැති ළමයි ඉන්නවා. එකක්වත් කරන්නේ නැහැ ඒ ලෙවල් IT විතරයි. එහෙම තින් එහෙම නැහැ නේ කවුරුත් නේ? අපි මුකුත් කරන්නේ නැහැ ඒ ලෙවල් IT විතරයි. එහෙම නැහැ, එහෙම නැහැ. හරි, දැන් බලන්න මෙන්න මේක ඊළඟට මම පෙන්වන්නම්. තොරේ කොමස් ගැන. හරි. තොර මේ ඔක්කොම කොමස් කරන අයට කරන්න පුළුවන්. ඊළඟට මම නිකන් බයෝ ගැන කිව්වොත් මේ බයෝ ඇග්‍රි කරන අයට බලන්න මේ තියෙන ඩිග්‍රී ටික අවශ්‍ය කට්ටියට ලියා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ නෙමෙයි මම මේක රෙකෝඩින් දානවනේ. තොරේ පස්සේ රෙකෝඩින් බලන අයට හරි අවශ්‍යයිට මේක වීඩියෝ එක ඉමීට යවලා පෝස්ට් කරලා ලියා ගන්න පුළුවන්. තොර මේ ඔක්කොම වගේ මේ වගේ කිසිම IT වලට සම්බන්ධයක් නැහැ. පේනවද? තොර බයෝ කරන කෙනෙක් ICT තෝරගැනීමේ ලොකු වැදගත්කමක් නැහැ. මම ICT උගන්නන හින්දා හැම ළමයටම IT තෝරගන්න කියලා එහෙම මේව කරන එකක් නැහැ. මේක ළමයිගේ අනාගතයත් එක්ක කරන මේ සටනක්. එතකොට මම බුරු කියලා කොයි වෙලේකවත් ඔබේ අනාගතයේ මේව කරන්න යන්නේ. ඒකට බයෝ කරන කෙනෙක්ට මේකකටවත් ICT කරලා යන්න බෑ. හරි? ඒතර බයෝ කරන කෙනෙක් ICT තෝරගන්න ඕන නම් හොඳට හිතලා බලලා තෝරගත යුතුයි. මොකද මේ පේනවනේ තියෙන ඩිග්‍රී තෝගේ මේකකටවත් යන්න බෑ. මේකකටවත් යන්න බෑ. IT කරලා බයෝ එක. හරි? යන්න පුළුවන් ඒවා තියෙනවා කීපයක්. යන්න පුළුවන් ඒවා තියෙනවා කීපයක්. හැබැයි දැන් මම පෙන්නපු එකකටවත් යන්න බෑ. ඒකොටම බයෝ සාමාන්‍ය සබ්ජෙක්ට් තුන කරන්න පුළුවන්. ඊට අමතරව බයෝ කරපු අයට මේ නීතිය, වාස්තු විද්‍යාව, ඒ වගේවට යන්න පුළුවන්. ඒවට ඉතින් IT කරලා යන්න පුළුවන් මේ. බයෝ කරපු අයට තොරතුරු සහ සංවේදන තාක්ෂණය ICT ඩිග්‍රී එකට යන්න පුළුවන්. ඒතර ඒකට බයෝ එක IT කරාම යන්න පුළුවන්. අනේ වගේ තියෙනවා මේ කළමනාකරණය හා තොරතුරු තාක්ෂණය. ඒකට බයෝ කරලා යන්න පුළුවන්. ඒ කියන්නේ බයෝ එක IT කරපු අයට මේවට යන්න පුළුවන්. හැබැයි බයෝ පැත්තෙන් මේ ගොඩාක් ඩිග්‍රී තියෙනවා යන්න බැරි ඒවා. ඒතකොට බයෝ කරන කෙනෙක් හොඳට හිතලා බලලා තමයි IT තෝරගත යුත්තේ. ඒතකොට කොමර්ස් කරන කෙනෙක් හොඳට හිතලා බලලා තමයි IT නැතුව වෙන සබ්ජෙක්ට් එකක් තෝරගත යුත්තේ. ඇයි මන්ද මට නම් හේතුවක් පේන්නේ නැහැ. ඇයි කොමර්ස් එක IT නොකරන්නේ කියන එක. හරි. ඊළඟට මැත්ස්. මැත්ස් වලට ආවම මේ තියෙන මැත්ස් කරන කෙනෙක්ට කරන්න පුළුවන් ඩිග්‍රී ටික වම් පැත්තේ දාලා තියෙන්නේ. දකුණු පැත්තේ මම දානවා IT එක කරොත්. දැන් මේ පළවෙනිම දාලා තියෙන එකක්වත් IT එක කරොත් ඔබට යන්න බෑ. ඒ කියන්නේ ඉංජිනේරින් යන්න බෑ. මැත්ස් එක IT කරොත්. හරි. ඊට පස්සේ මේ භූ සම්පත් ඉංජිනේරු, පේෂ කර්මාන්තය, ප්‍රවාහන කළමනාකරණ ඉංජිනේරු, භෞතික විද්‍යාව. මෙන්න මේ ටිකට යන්න බෑ. හැබැයි මේ ටික හැර දැන් මැත්ස් කරන අයට තියෙන ප්‍රශ්නේ තමයි ටිකක් කල් ගියයින් පස්සේ ඉංජිනේරින් යන එක නෙමෙයි ප්‍රශ්නේ. කොහොම හරි මේක පාස් වෙන එකයි ප්‍රශ්නේ. හරි. ඒක ඔයගොල්ලන්ට තාම තේරෙන්නේ නැහැ. ඔයගොල්ලෝ තාම ඉන්නේ ඒ තුනේ මානසිකත්වයේ, ඒ තුන සිහිනේ ඉන්නේ. ඔය සිහිනේ තව ටික වැඩි දවසක් ඉන්නම් වෙන්නේ මේ මොනවාද විශේෂ මැත්ස් කරන අයට. හරි. එතකොට අවුරුද්දක් යද්දි තේරෙනවා තමාට ඉංජිනේරින් ආයේ හැකිද නොහැකිද කියන එක. හරි. ඉංජිනේරින් ටිකක් මේ S3ක් ගන්න පුළුවන්ද මොන වගේ රිසල්ට් එකක්ද එන්නේ කියලා. එතකොට ටිකක් කල් යද්දි තේරුණොත් ඔබට යනකොට හැටියට ඉංජිනේරින් යන්න බෑ කියලා මෙන්න ඊළඟ විකල්පය එනවා. හරි. මේ තියෙන්නේ ඔයා මැත්ස් එක IT කරොත් යන්න පුළුවන්
දේවල් මේ දෙපැත්තෙම දාලා තියෙන්නේ මැච් කරලා යන්න පුළුවන් දකුණු පැත්තේ තියෙනවා කියන්නේ මැච් එක ID කරලා යන්න පුළුවන් මේකත් ඒ දෙකෝලන්ටම යන්න පුළුවන් එතකොට අන්න කෙමිස්ට්‍රි කියන සබ්ජෙක්ට් එක අතහැරලා ඒක ෆේල් වෙන්න එනවනම් හරි ඒක අතහැරලා අන්න ඔයාලට මාරු වෙන්න පුළුවන් හැබැයි ඉංජිනේරින් යන්න බෑ එතකොට ඉංජිනේරින් කියන එක අතහැරලා මෙන්න මේ වගේ දේවල් වලට යන්න පුළුවන් සාමාන්‍යයෙන් software engineering side එකට හොඳම subject තුන තමයි combined math physics ICT කියන්නේ ඒ ටික ඊට අමතරව මෙන්න මේ courses තුන භෞතික විද්‍යාව තොරතුරු හා සංවේදන තාක්ෂණය තොරතුරු තාක්ෂණය සහ වාස්තු විද්‍යාව කියන තුනට අනිවාර්යෙන් ICT ඕනේ maths එක එතකොට chemistry කරලා ඒකට යන්න බෑ මේ තුනට යන්න අවශ්‍ය නම් කාට හරි අනිවාර්යෙන් ICT කරන්න ඕනේ ඊට අමතරව බලන්න artificial intelligence AI ගැන තියෙනවා එතකොට AI කරන්න බලාපොරොත්තු වෙනවා නම් මොරටුවේ මේකටත් ICT තිබුණොත් හොඳයි හැබැයි සාමාන්‍යයෙන් අනිත් subject තුන කරලත් යන්න පුළුවන් ඊළඟ ඒවත් එහෙමයි මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා පරිගණක විද්‍යාව හැබැයි IT පැත්තට බරයි කලමනාකරණය හා තොරතුරු තාක්ෂණය ප්‍රමාණ සමීක්ෂණය මෙනුම් නගර හා ග්‍රාම නිර්මාණය ප්‍රමාණ සමීක්ෂණය පරිගණක විද්‍යාව හා තාක්ෂණය එතකොට මෙතන තියෙන ගොඩක් ඒවා IT පැත්තට බරයි හැබැයි දෙගොල්ලන්ටම යන්න පුළුවන් එතකොට maths කරන කෙනෙක් ඇයි ICT තෝරගත යුත්තේ තමන්ට තේරෙනවා ඉංජිනේරින් යන්න තරම් ඒක තේරෙනවා ළමයි හරි ඒක ඔයගොල්ලන්ට තාම තේරුන්නේ නැති වුණාට තව අවුරුද්දක් ඇද්දි ඔයාලට තේරෙනවා කවදාකවත් S එකේ ඉන්න ළමයා A එකක් ගන්න නැහැ A එකේ ඉන්න ළමයා S එකක් ගන්නෙත් නැහැ maths වල combine maths වල ඒවා අනිත් ආර්ට් සබ්ජෙක්ට් වල වෙන්න පුළුවන් එක පාට අනිත් පැත්ත හැරෙන්න පුළුවන් හරි එක රැයෙන් අනිත් පැත්ත හැරෙන්න පුළුවන් ප්‍රතිඵලය හැබැයි combine maths වල එහෙම වෙන්නේ නැහැ සාමාන්‍ය combine maths වල ළමයි යන්න කලින් තමන්ගේ result එක දන්නවා S එක හිතාගෙන ඉන්න කෙනාට වැරදිලා සමහර විට fail වෙන්න පුළුවන් fail වෙයි කියලා හිතාගෙන ඉන්න කෙනා S එක වෙන්න පුළුවන් මිසක් කවදාකවත් fail වෙන්න කියලා හිතාගෙන ඉන්න කෙනා A එක B එකක් ගන්න මට්ටමට එන්නේ නැහැ ඒ subject එකේ ඒක හැටි එතකොට සාමාන්‍ය මාස 6ක් යද්දි දන්නවා maths වල ඔයා තත්ත්වේ එතකොට වා ඒ වෙති ඒ තුන දාලා engineering යනවා කියන සිහිනේ අතහැරලා නම් ඉන්නේ දැන් බයි නම් ඉන්නේ chemistry කියන subject එක fail වෙයිද කියලා වහාම ICT වලට මාරු වෙලා යන්න පුළුවන් ICT ත් එක්ක යන්න පුළුවන් ගොඩක් විදි තියෙනවා සහ ICT field එකේ IT field එකේ විශේෂයෙන් software development field එකේ ඉදිරියට යන්න කාට හරි බලාපොරොත්තුවක් තියෙනවා නම් නියම subject තුන තමයි combined maths physics ICT කියන්නේ ඒක නියමෙටම නියමයි හරි ඒ combination එක නියමයි හරි right අනිත් එකත් මම කෙටියෙන් පෙන්නන්නම් අනිත් subject එක ඊපස්සේ ඒ තිබ්බේ ඒ maths ඊළඟට tech මේ document එක මම ඔයගලන්ට group එකට දාන්නම් හරි මේ document එක මම ඔයගලන්ට හරියට type කරලා group එකකට දාන්න. ඊළඟට ටෙක් කරන අයට ටෙක් කරන අය සාමාන්‍යයෙන් ඉතින් කරන සබ්ජෙක්ට් තුන ICT තියෙනවනේ. ඒතර බලන්න වෙන ඉංජිනේරු තාක්ෂණ විද්‍යාව, තොරතුරු හා සංවේදන තාක්ෂණය මේ දේවල් වලට මේ දෙකට යන්න පුළුවන්. ඔය IT කරලා ඕන එකක් කරලා යන්න පුළුවන්. සාමාන්‍ය ටෙක් සබ්ජෙක්ට් එක කරලා. හරි. ඊළඟට BSc කරන අයට යන්න පුළුවන්. ඒව ටික තමයි මේ තියෙන්නේ. එතනත් තොරතුරු හා සංවේදන තාක්ෂණය තියෙනවා. ඒතර ටෙක් කරන අයට ආයි අමුතුවෙන් මේව කරන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ගේ තියෙන කොම ඩිග්‍රී වලට IT කරලා යන්න පුළුවන්. ඒක අවුලක් නැහැ. ඊළඟට ආර්ට්. ආර්ට් තමයි තියෙන සංකීර්ණම විෂය මේ සංකලන තියෙන්නේ. එක එක ඒවා තියෙනවා. ආර්ට් සබ්ජෙක්ට් තෝරගන්න විදිහත් දැක්කම තමයි ලාර විශ්වදෙනවා එක බකට් එකකින් එකයි අනිත් එකෙන් දෙකයි එහෙම එහෙම කිය කිය කොහොම හරි ඒව තෝරගත්තොත් හරි යන්න පුළුවන් විශ්වවිද්‍යාල ටික තමයි මේ තියෙන්නේ බණ්ඩ මේ තියෙන්නේ ඒ ඒ ඩිග්‍රී මේ පාඨමාලාව ආර්ට් එතකොට මේ පාඨමාලා කීතේ කියලා එකක් තියෙනවා මේවා එක එකින් එකට වෙනස් හරි මේ තියෙන්නේ ඒකට ගන්න ප්‍රවේශ ගාන 110යි අරගන්නේ ලංකාවේ එතකොට ඒ වගේ වට බණ්ඩ මේ මේ කොමර්ස් කරලා යන්නත් පුළුවන් මේ මේ දෙක කොමර්ස් මේ දෙකෙන් එකක් කරලා තවත් සබ්ජෙක්ට් එකක් එක කරලා ඒ විදිහට යන්න පුළුවන් මේ හැම එකකටම IT කරලා යන්න පුළුවන් ඒවා හරි බට් තියෙන්නේ ආර්ට් සබ්ජෙක්ට් වල තියෙන ඒවා. දැන් ඔක්කොම ටික දිනවා මම ડોකියුමන්ට් එක ඔයගලන්ට එවන්න. ඊට අමතරව ඕනෑම සබ්ජෙක්ට් තුනක් A level වල ඕනෑම සබ්ජෙක්ට් තුනක් කරලා යන්න පුළුවන්. ඒවත් තියෙනවා. ඒතකොට ඒවට තමයි ඔය අහුවෙන්නේ සමහර අය ඉන්නේ combine maths උනේ නැටුනුයි කරනවා. හරි? ඒ වගේ එහෙනම් අපබ්‍රංස ඒව කරන්නේ. ඒ වගේ අය අහුවෙන්නේ මේ මේ වගේ ඩිග්‍රී වලට. මේවට යන්න පුළුවන් ඕන විෂයන් තුනක් කරලා යන්න පුළුවන්. බලන්න. ඒවා එමය කියලා ඩිග්‍රී හොඳ නැතුවනේ මේ හරි. දැන් මේ communication studies මේ හොඳයි. හරි? මේව නැති මොනවද මන් දන්නේ. සාමේහා ගැටුම් निराකරණය. විලාසිතා නිර්මාණයේ දේව හොඳ ඒවා තියෙනවා වැඩ එච්චර වැඩ නැති ඒවා තියෙනවා හරි ඊට පස්සේ ඉස්ලාම් අධ්‍යයනය අරාබි භාෂා ඒ ඕන එකක් කරලා යන්න පුළුවන් ඔයාලට ඕන සබ්ජෙක්ට් තුනක් කරලා පාස් වෙලා යන්න පුළුවන් මේ වලට හරි ඊට පස්සේ මේ ඉංග්‍රීසි දෙවන භාෂාවක් ලෙස ඉගෙනීම ඕවගේ ඒවා තියෙනවා ඉතින් ඕව අතරේ මෙලෝ වැඩකට නැති ඩිග්‍රී තියෙනවා ඉතින් දැන් ඒවා මම ඩිග්‍රී මෙතන නම් කරන්න යන්නේ නැහැ නමුත් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ මේ වගේ ඩිග්‍රී කරලා තේරුමක් නැහැ කියලා ඒ වගේ ඒවට යන්න එපා ඔයාගේ සිහිනය තියෙන ඩිග්‍රී එකට අවශ්‍ය මේවා ටික හදාගන්න මේ තියෙන්නේ යන්න පුළුවන් ඒවා හරි ඉගෙනගෙන ඉර විශ්ව අධ්‍යයනය මේ තින් මියුසික් ඩ්‍රාමා ගනම නම් ඒ වගේ තියෙනවා හරි ඊට පස්සේ කලමනාකරණ අධ්‍යයනය වගේ ඒවට යන්න පුළුවන් නිර්මාණ වේදය මාන ලෝ නීතිය ලෝ වලටත් ඕන සබ්ජෙක්ට් එක ඕන සබ්ජෙක්ට් එකක් කියන්නේ මේ තියෙන මෙතනදී ඔක්කොම වගේ තියෙනවා මේ ඕන එකක් කරලා යන්න පුළුවන් බං කම්බයින් මැත්ස් කරලත් ලෝ යන්න පුළුවන් ඊට පස්සේ කොමර්ස් කරලත් ලෝ යන්න පුළුවන් ආර්ට් කරලත් ලෝ යන්න පුළුවන් IT කරලත් ලෝ යන්න පුළුවන් මේ තොරතුරු හා සංවේදන තාක්ෂණය හරි හැබැයි මට මතක විදියට 2.3 වත් පන්නලා ඒක ડિસ્ટ્રિક્ટ එක ડિસ્ટ્રિક્ટ එක වෙනස් වෙනවා ඉහළම ස්ටෙට් ස්කෝ එක තියෙනවා ලෝ යන්නේ ඉතින් ඉහළම টপම කට්ටිය තමයි ලෝ යන්නේ හරි මේ තියෙන්නේ තවත් ඒවා පහසුකම් කළමනාකරණය කළමනාකරණය හතර උතුරු තාක්ෂණය හරි එතකොට බලන්න මේ ડિગ્રી ටික ගත්තාම ගොඩාක් ඒවා අර බයෝ වල තියෙන ඒවා ටික ඇරුණාම අනිත් ස්ට්‍රීම් වල තියෙන ගොඩාක් ඒවා කොයි පැත්තටද බල වෙලා තින්නේ IT වලට තමයි බර වෙලා තින්නේ හේතුව IT කියන එක මේ වෙද්දි හැම ශේෂ්ත්‍රෙම අල්ලගෙන අවසන්
IT නැති ෆීල් එකක් නැති තරම්. හරි. ලෝකේ IT පාවිච්චි වෙන්නේ නැති තාක්ෂණය පාවිච්චි වෙන්නේ නැති ෆීල්ඩ් එකක් දැන් නැති තරම් කෘෂිකර්මයේ ඉඳන් බැංකුවල ඉඳන් හැම ෆීල්ඩ් එකකටම තොරතුරු තාක්ෂණය තමයි පාවිච්චි වෙන්නේ. එතකොට ඒක අනිවාර්ය දෙයක් වෙලා තිනවා හැම ෆීල්ඩ් එකකටම විශේෂයෙන්ම කොමර්ස් ෆීල්ඩ් එකට. එහෙම නැත්නම් වාණිජ අංශයට. හරි. හන්දියේ බුලත් පිට කඩේ හැරුණාම වෙන කිසිම කඩයක් නැහැ. IT පාවිච්චි කරන්නේ නැති. නේ? නිකන් හන්දියේ නිකන් පොඩි කඩේකට ගියත් බලන්නකෝ එතනත් පොඩි කම්පියුටරයක් තියෙනවා නේ. ඒක ගහලා නේද? බිලක් කඩලා. ඒක ඇතුලේ තියෙන්නේ මේ ইনফরমේෂන් සිස්ටම් එක. හරි. ඉතින් මේ පොඩි හන්දියේ පොඩි කඩේ ඉඳන් බැංකුව දක්වාම හරි තියෙන ව්‍යාපාර අනිවාර්යයෙන්ම ইনফরমේෂන් ටෙක්නොලොජි පාවිච්චි කරනවා. හරි. එතකොට ඔයා ඊටත් වඩා පොඩි ව්‍යාපාරයක් නම් දාගෙන ඉන්නේ අන්න සාම්ප්‍රදායික විදිහට කොමර්ස් කරාට කමන්නේ. හරි. කොමර්ස් කරන කට්ටිය අතුස්සන බණ්ඩ ඔයාගේ තෝරා ගැනීම ගැන සතුටු කට්ටිය. ඔබේ තෝරා ගැනීම, විෂයන් තෝරා ගැනීම ගැන සතුටුයි. මේක දැක්කයින් පස්සේ. සතුටු කට්ටිය අතුස්සන බණ්ඩ දුකයි දෙපා. සතුටුයි. ඔබේ විෂයන් තෝරා ගැනීම නිවැරදි සතුටුයි කියන කට්ටිය. හරි. ඉතින් ඕක ඔයාගේ යාළුවන්ටත් කියන්න, ඒගොල්ලන්වත් ගොඩ ගන්න. හරි. අපරාදේ දැන් ඕක හොඳම දේ උනේ ගම්පහ දැන් අර සාමාන්‍යයෙන් ඉන්නවනේ පන්ති බ්‍රයිටෝ සෙට් එක පළවෙනි top 10 top 10 එන කට්ටියක් ඉන්නවා. හරි. දැන් ගම්පහ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලය. හැමදාම top 10 එන ඔය කට්ටිය තමයි ඉතින් rank එක ගන්න. ආයේ කතා දෙකක් නැහැ. හරි. පළවෙනි පන්ති පළවෙනි 10 දෙනා වෙනවා කියන්නේ rank එක ගන්නවා. හරි. දැන් ඔය අතරේ 11 වෙනියා, 12 වෙනියා, 13 පන්ති 12 13 ඉන්නවා. ඔහොම ඉන්නවා. දැන් මේ කට්ටිය hopes තියාගෙන ඉන්නවා පළවෙනි 10 දෙනා අතරට එන district එකේ. ඒ level විතරස් එනවා. පළවෙනියා වෙන්නේ කවුද? මෙන්න වෙනදා 11 වෙනියා, 12 වෙනියා උනාය තමයි ගම්පහ පළවෙනියා උනේ. හරි. ඊට පස්සේ දෙවෙනියා ඊළඟ කෙනා. ඔය වගේ පළවෙනි rank 10ම කවුද? IT කරපු කට්ටිය. කොමර්ස් වල. හරි. ඇයි ඒ? මේගොල්ලන්ට තමයි IZ එක වැඩි උනේ. IZ එක වැඩි උනේ මේගොල්ලන්ට. ඒගොල්ලෝ තමයි උඩින්ම merit pass අරගෙන campus ගියේ. තේරුණාද? ඉතින් ඔය message එක pass කරන්න ඔබේ විශේෂයෙන් commerce කරන අයට, හරි? Bio කරන අයට නම් එහෙම හොඳට හිතලා බලලා IT තෝරගන්න කියන්න. Math කරන අයට දෙන්න තියෙන පණිවිඩය තමයි ඔබ engineering කියන එක නැතුව එතනින් එහා දෙයක් නම් බලාපොරොත්තු වෙන්නේ හොඳම combination එක තමයි combined math physics ICT කියන්නේ ආයි නියම combination එකක්. හරි. Engineering නැමේ ඔයාගේ target එක වෙන එකක් නම් අන්න හොඳම combination එක. Tech ගැන කතා කරන්න දෙයක් නැහැ. කොහොමත් ඉතින් tech කරන කට්ටිය IT කරනවාම තමයි. හරිද? R ගත්තොත් R වලත් එහෙම තමයි Z එක හම්බෙන්නේ සහ වැඩිම degree ප්‍රමාණයක් තියෙන්නේ IT කරපුවාම ඔයගොල්ලෝ දැන් දැක්කා. හරිනේ? හරි. දැන් ඔයගොල්ලන්ට අන්න A level subject තෝරගන්න හෝ ඔයා තෝරගත්තු subject හරි කියලා හිතනද දැන් දාලා අවබෝධයක් තියෙන ඕන දැන් හරි. හරිනම් ඕක කරන්න ඕනේ ඔයා O level ඉවරන ගමන්ම. තේරුණාද? ඊට පස්සේ තමයි තීරණය කරන්න ඕනේ right මම මේවයි කරන subject කියලා. කමක් නැහැ කොහොම හරි මං හිතනවා ඔයගොල්ලන්ගේ තෝරා ගැනීම හරි කියලා. බලන්න තෝරා ගැනීම හරි කියලා හිතන කට්ටිය අතුස්සක්. Subject තුන දැන් තෝරගෙන තියෙන්නේ. තෝරා ගැනීම හරි. Commerce වෙන්න පුළුවන්, Art වෙන්න පුළුවන්, Maths වෙන්න පුළුවන් ඕන කෙනෙක්. ඔයා තෝරගත්තු subject ටික හරි කියලා දැන් හිතනවා. හිතනවා. මල් කිට හිතන්නේ නැද්ද? මම මේක තෝරගත්ත එක හරිද? ඒක තාම හිතනවද? නැත්නම් අතුස්සන්න අත වෙනවද? හිතනවා. හරි. Right. අත බලද්ද. හරි. හොඳයි. එතකොට එහෙනම් ආරම්භය හොඳයි. දැන් ඊළඟට කරන්න තියෙන්නේ හරි මම ඔය ડોකියුමන්ට් එකත් ඔයගොල්ලන්ට එවන්නම්. ඔය ડોකියුමන්ට් එකෙන් ඔයා ආස ඔයා මෙන්න ඔයාට කැමති මෙන්න මේ ඩිග්‍රී එක මට කරන්න තිබ්බනම් හොඳයි කියලා හිතන ඩිග්‍රී ටික ලියාගන්න කොලෙක. ඕනනම් ඒක බිත්තියේ හරි ගහලා පැත්තකින් ගහගන්න. මොකද කරන්න ඕනේ? ගෙදරදී මම කැම්පස් බුක් එකත් එවන්නම්. ඔයාට ඒක කොහොමද කියලා බලන්න පුළුවන්. බලලා ඉවර වෙලා ඔයාගේ ස්ට්‍රීම් එක අනුව ඔයාට ගියානම් හොඳයි කියලා හිතෙන හරි ඔයාට යන්න ආස අරමුණක් තියෙන ඒවා ටික ලියාගෙන යන්න. දැන් කෙනෙක්ට හිතනවා අන්න මෙඩිසින් තියෙදි අඩේ ඒකට යන්න තිබ්බනම් කියලා ඒක ලියනවා. ඊළඟ ලෝ තියෙනවා ඒකටත් යන්න තිබ්බනම් කියලා ඒක ලියනවා. ඉංජිනේරින් තියෙනවා ඒකටත් යන්න එහෙම ආසය වනේ මේක හරිද? දැන් ඒ තුනටම යන්න බෑනේ එකෙක්ට. හරි? දැන් කොමර්ස් කරන එකෙක්ට මෙඩිසින් යන්න පුළුවන්. හරි? එහෙම ආසාවල් තියාගන්න එපා. එහෙම නෙමෙයි. ඔයාගේ අරමුණ. අපි හිතමු කෙනෙක්ගේ අරමුණ තමයි රයිට්. මගේ අරමුණ software engineer කෙනෙක්. software engineer කෙනෙක්ට අදාළව අන්න degree එකක් නෙමෙයි තියෙන්නේ. ගොඩක් තියෙන්නේ. AI තිබ්බා. හරි? ඊට පස්සේ information system කියලා තිබ්බා. ඊට පස්සේ information and communication technology කියලා තිබ්බා. හරි. ඊට පස්සේ තව ඒ වගේ IT සම්බන්ධව ඩිග්‍රී ගොඩක් තියෙනවා. ඒතකොට අන්න ඒවා ටික පොලිමට ඔයාලට පෙළ ගස්සලා තියන්න පුළුවන්. මේ ටික තමයි මගේ යන්න බලාපොරොත්තුව. මම ඒකට හරියන සබ්ජෙක්ට් එක දැන් තෝරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි පොඩ පොඩ බලමු ඒකට කොච්චර රිසෙට් එක ඕනද? ඒකට මොන වගේ ප්‍රතිඵලයක් ඕනද? උන්නොහම තමයි අපි A level වල plan එක හදාගන්නේ. තේරුණාද? අරමුණක් නැතුව මේක යන්න එපා යන්න ඕනේ. තේරුණාද? ඒතකොට ඔයා මේක පේන තැනක තියාගෙන මගේ අරමුණ මෙන්න මේ ඩිග්‍රී එක. මේ ඩිග්‍රී එකට තමයි මම A level කරන්නේ. හරි? ඒතකොට කොමර්ස් කරන කෙනෙක් අරමුණ right management තමයි මගේ අරමුණ. එහෙම නැත්නම් management ඊට අමතරව තව ඒ වගේ තිබෙන ඩිග්‍රී ගොඩක් ඒ මැනේජ්මන්ට් ආශ්‍රිතවම තව පොඩි පොඩි දේවල් තිබ්බේ. බැංකින් ඇන්ඩ් ෆයිනෑන්ස් තිබ්බේ. අන්න ඒ වගේ ඩිග්‍රී 4-5ක් දාගන්න. හරි? ඒ කොමර්ස් සයිඩ් එකෙන් අස. අන්න මේ ටික තමයි මම මේ ටිකට තමයි මම යන්නේ. මේක තමයි මගේ අරමුණ. හරි? එතකොට ඔයාලට පාඩම් කරද්දී වුණත් මේ මම මෙහෙම කෙනෙක් වෙන්න යන්නේ. එහෙනම් මම මේක පාඩම් කරන්න ඕනේ කියන එක හිතනවා. අරමුණක් තියෙනවද? අරමුණක් ඇතුව තමයි ඔයා යන්නේ. මේ මොකටද යන්නේ කියලා දන්නවා. ඒ වුණාට ගොඩාක් කට්ටිය ඒලව කරන. එහෙම නෙමෙයි. ඒගොල්ලන් ඇහුවොත්. ඒගොල්ලන්ගේ අරමුණ මොකක් හෝ ඩිග්‍රී එක මොකක් හෝ කැම්පස් එකකට යන්නේ. කැම්පස් මොකක් හරි ගමන් නැහැ. හරි? මේ ලංකාවේ විහාකේ රෝල් හරි ගමන් නැහැ. කොහේ හරි කැම්පස් එකකට යන්නේ. ඩිග්‍රී එක මොකක් හරි ගමන් හරි එතකොට ගමට රටට කියන්න පුළුවන් මං කැම්පස් හරි ඒ පුතා කැම්පස් සිලෙක්ට් කරනවා ඒ පුතා කැම්පස් සිලෙක්ට් කරනවා වැඩක් නැහැ ගිහිල්ලා ඔය ඊට පස්සේ කැම්පස් එකෙන් අවුට් වෙද්දි මොකද දෙන්නේ දෙනවා අන්න මේ රැකියාව විරහිත උපාධිධාරින්ගේ මේ
සංගමේ සමාජිකත්වයත් එක්ක තමයි සමහර ඩිග්‍රී දෙන්නේ. හරි. ඉතින් එහෙම වැඩක් නැහැ. ඔයා හරියට ඔය කැම්පස් බුක් එක තෝරගෙන ඔයාගේ එම් එකත් එක්ක තෝරගන්න මම මේකට යන්නේ කියලා. අපි උදාහරණයක් විදිහට මෙහෙම හිතමු. කෙනෙක්ට හිතනවා දැන් ඔකේ මම බලාගෙන ඇද්ද දැක්කේ අර මේ ෆුඩ් සයන්ස්. ඒ කියන්නේ මේ ආහාර විද්‍යාව ගැන තියෙන ඒවා. හරි. ඒතකොට පොඩ්ඩක් කියලා හිතලා බලද්දි කල්පනා කරනවා ලංකාවේ ඒ වගේ ඩිග්‍රී කරලා වැඩක් වෙයිද? අන්න කෙනෙක්ගේ බලාපොරොත්තු දෙනවා නෑ ලංකාවේ නෙමෙයි මං වෙන රටකට යන්නයි බලාපොරොත්තු. ඒතකොට පොඩ්ඩක් රිසර්ච් එකක් කරලා බලන්න ඒ වගේ ඩිග්‍රී එකකට ඒ වගේ රටක කොහෙද කොහොමද තියෙන වැලිඩිටි එක කියලා. ගොඩක් වෙලාවට ලංකාවේ වටින්නේ නැති වුණාට ওই ඩිග්‍රී පිට රටවල වල වටිනවා. එහෙනම් අන්න එහෙම එක තියාගන්න පුළුවන්. මේ ඩිග්‍රී එක මම ඒ රටවල වලට ගැලපෙන විදිහට ඉංග්ලිෂ් මීඩියම් එක ඩිග්‍රී එක කරන්න දැන් ඉතින් මම ඒකට අදිතාලම දාගෙන යනවා කියන එක එහෙම කරගෙන යන්න පුළුවන්. අන්න ඒ විදිහට හරි එම් එකක් හදාගන්න ඕක ඔයාට මේ අවුරුදු දෙක ඩ්‍රයිව් කරන්න. එහෙම නැත්නම් මේ අවුරුදු දෙක ඔයාව මෙහෙවන්න මාර විදිහට උදව් වෙනවා. ඕක අරගෙන ගහන්න ඔයාගේ පාඩම් කරන තැන පිටියේ ගහලා තියාගන්න. හරි. කොබන්න අතුස්සන්න සාමාන්‍යයෙන් රෑට තමයි වැඩ කරන්න පුළුවන්. රෑ වෙනකම් වැඩ කරන්න පුළුවන්. උදේට හැරෙන්න කම්මැලි. මම එහෙමයි. මට උදේට හැරෙන්න බෑ. උදේ හැරෙනවා කියන්නේ හැරවන කෙනා කුණු වරපෙන් අහ ගන්නවා. හරි. මට උදේට හැරෙන්න බෑ. රෑ වෙනකම් රෑ 1ද 2ද 3ද 4ද කිසි අවුල නැහැ වැඩ කරන්න පුළුවන්. උදේ නැගිටින්න නම් බෑ මට. ඒ මගේ මම මගේ විදි. හරි. හොඳයි. හොඳයි. ඔයාලා කට්ටි ඉන්නවා රෑ වෙනකම් වැඩ කරන්න පුළුවන්. හොඳයි. එතකොට එහෙනම් ඒ රෑ වෙනකම් වැඩ කරන කට්ටිය අද ඉඳන්. හරි. අද ඉඳන් රෑ අපි ගමුකෝ 11. 11 වෙනකම් හැමදාම ඉන්නවා හැමදාම. ඕක මැද්දෙන් කැඩුනොත් බෑ. තේරෙනවද? වැඩ තියෙන දවසට ඉන්නවා අනිත් දවස නොදන්න විදිහ එහෙම බෑ. හැමදාම ඉන්න ඕනේ. දැන් අද ඉඳන් කරන්න වැඩ නැතුව ඇති. මම වැඩ දෙන්නම් ඔයාලට. හරි. වැඩ දෙන්නම් කියන්නේ මේ බෝරින් වැඩ නෙමෙයි. කරන්න වැඩ සෙට් එකක් මම පෙන්නන්නම් ඔයාලට. මේ IT නේ කරන්නේ. IT වලින් කරන්න වැඩ ඕන තරම් තියෙනවා. හරි. මම පෙන්නන්නම්. රෑ 11 වෙනකම් ඉන්නවා කියලා ටාගට් එක තියාගන්න. පුළුවන් නම් 12 වෙනකම් හරි ගමන්. ඉතාලේ එතකොට බිලෝම වැඩක් නැත. අඩුගානේ ෆිල්ම් එකක් හරි බලන්න දා 12 වෙනකම්. ඒක කඩන්න එපා. තේරෙනවද? රෑ 12 වෙනකම්. එතකොට සතියක් දෙකක්. හරියටම ගත්තොත් මනෝවිද්‍යාව වෙනුනම් දවස් 21ක්. හිටියෙන් පස්සේ ඔයාට ඒක පුරුද්දට යනවා. රෑ 12 වෙනකම් යකා ගැහුවත් නිඳ යන්නේ නැහැ. මොනවා කරන් නිඳ යන්නේ නැහැ ඉතින්. හරි. ඔයා උස්සන පොලේ ගැහුවත් නිඳ යන්නේ නැහැ රෑ 12 වෙනකම්. ඊට පස්සේ මනින්ද. අන්න ඒක ඇති කරගන්න ඒක මාර වැදගත්. හරි. හැබැයි ඒක කඩා ගන්න එපා. මැදින් නිදිය ගන්න එපා. දවස් 3 වැඩ 3 වලට දවසට හැරන් ඉන්නවා. අනිත් දවස් නිදියගෙන හැම්බෑ. ඒකට මින්ද. වැඩක් ඇත්තෙම නැත්තම් ෆිල්ම් එකක් හරි බලන්න. කමන්නේ. හරි. ඊට පස්සේ උදේ හැරෙන කට්ටිය අතොස්සන්න බෑ. රෑට නම් නිදියන්න අමාරුයි. 9 වෙද්දි නිද ගිරනවා. හැබැයි උදේ හැරෙන්න පුළුවන්. එහෙම කට්ටිය. උදේ පාන්දර හැරලා වැඩ කරන්න පුළුවන්. එහෙමයි ඉන්නවා. මගේ අලුත් ඉන්නවා. උදේ හැරෙන. එහෙලා මල කරදරේ අපිට කෝල් කර. හරි. උන්ට රෑට වැඩ කරන්න බෑ. රෑට අපි එයාට කෝල් කර. එහෙම තමයි ඉස්සර. මේ ඩිග්‍රී කරන කාලේ. හරි. මම රෑ වෙනකම් පාඩම් කරනවා. උන්නේදී. ඉතින් මගේ වැඩේ පැයෙන් පැයට මට කමරින කඩන කරගෙන උන්ට කෝල් කරලා හැරවනවා. ඊට පස්සේ මන්නේ තියෙනවා. උන් හැරෙනවා. හැරිච්ච ලේ ඉඳන් උන් මට කෝල් කරනවා. හරි. උදේ පාන්දර එහෙම කවුරු නැද්ද? එහෙම නැහැ. උදේ පාන්දර කවුරුත් ඇස් නැද්ද? එතකොට ඉන්නවද රෑ වෙනකම් පාඩම් කරන්න නම් බෑ. උදේ හැරෙන්නත් බෑ. එහෙමයි. අපෝ රෑ වෙනකම් නම් පාඩම් කරන්න බෑ. රෑ වෙනකම් වැඩ ගන්න බෑ නින්ද යනවා. උදේ හැරෙන එක පේන්න බෑ. එහෙමයි ඉන්නවා. ඒ කියන්නේ රෑ 8:00 9 වෙද්දී නිදි. ආයි උදේ 8:00 විතර තමයි හැරෙන්නේ. එහෙමයි ඉන්නවා. එහෙම වෙන්න බෑ හරි. එහෙම වෙන්න බෑ. ඔය විශේෂයෙන් දැන් ඔය මේ A level ඉවරලා A level results එනකන් කියලා නිදහසේ ඉන්න ඕනේ කියලා ඔයගේ මෝඩ වැඩ කරන්න ගන්නවා. ඊට පස්සේ මුළු අවුරුදු දෙකම මේ ඉවරයි. එහෙම මේ උනායි පස්සේ. මතක තියාගන්න මනෝවිද්‍යාව අනුව සාමාන්‍ය පුරුද්දක් එකට එන්න කොච්චර දවසක් යනවා? කොච්චර දවසක් යම් කිසි දෙයක් කරපුවාමද පුරුද්දක් හැදෙන්නේ? දන්නවද ඒක? මනෝවිද්‍යාව අනුව දවස් කීයක් කරන්න ඕනද? යම් කිසි දෙයක් පුරුද්දක් බවට පත් වෙන්න. පුරුද්දක්. පුරුද්දක් බවට පත් වෙන්න දවස්? ඔව් හැකිනේ දෙන්නේ දැම උතරේ. අන්නරයි. හිතෙන්. දවස් 21ක් දවස් 21ක් හරි සති 3ක් යම් කිසි දෙයක් එක දිගට ඔයා කරොත් ඒක පුරුද්දක් බවට පත් වෙනවා. එතකොට හිතන්නකෝ ඔයා මේ දැන් ඔය ලෙවල් එක රිසල්ට් එන්න තමයි ගන්න තියෙන්නේ. ඔයා ඒ වෙනකම් උත්තර නිදිනවා. උත්තර නිදිනවා, උත්තර කනවා, උත්තර බොනවා. මොකද වෙන්නේ? අර පුරුද්ද දෙගුණ තෙගුණ වෙලා ආයෙ ඒ ලෙවල් පටන් ගත්තේ ඔලු උස්සන්න බැරුව යනවා. තේරෙනවද? එහෙම වෙන්න එපා හරි. එහෙම වෙන්න එපා. දැන් ඔය ඕ ලෙවල් වලට ආපු ගැම්ම ඔහොම තියාගන්න. ඒ අතරේ ජොලි ඉන්න ඒක නැති කරගන්න එපා. ඒ ලෙවල් කරද්දි ජොලි ඉන්න, ඒ ලෙවල් කරන අතරතුර ජොලි ඉන්න, ඒ ලෙවල් කරන මාස 6 තියෙද්දි ජොලි ඉන්න, ජොලි ඉන්න. ආයේ මේ කාලේ හම්බෙන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. ට්‍රිප් දැන් මේ කාලේ ට්‍රිප් යනවා නම් ට්‍රිප් යන්න. ෆිල්ම් බලනවා ෆිල්ම් බලන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි වැඩ කරන එක නවත්තන්න එපා. ඒක නවත්තන්න එපා. කොයිම වෙලාවකවත්. හරි? අපි ජීවිතේ සතුටින් ඉන්න ඕනේ. පස්සේ සතුට ලබන්න දැන් කැප කරනවා කියන එක එච්චරම සාර්ථක දෙයක් නෙමෙයි. එහෙම වුණොත් හැමදාම ඒ ලෙවල් ඉවරලා සතුට වෙනවා. ඊට පස්සේ හිතනවා ඩිග්‍රී එක ඉවරලා සතුට වෙනවා. ඊට පස්සේ හිතනවා ජොබ් එක හොඳ ජොබ් එකක් හොයාගන්නම සතුට වෙනවා. ඊට පස්සේ හිතනවා නෑ ප්‍රොමෝෂන් එකක් අරගන්නම සතුට වෙනවා. එහෙම එහෙම කියලා අන්තිමේ වයසට යනකම්ම ඉන්න වෙනවා මිස සතුට වෙන්න හම්බෙන්නේ නෑ. ඉතින් හැම වෙලේම සතුටෙන් ඉන්න කවුලක් නෑ. හරි? ජොලි ඉන්න. මේක එන්ජොයි කරන්න. හැබැයි වැඩේ නවත්තන්න එපා. වැඩ කරන එක නවත්තන්න එපා. 11 වෙනකම් විශේෂයෙන් රෑ වැඩ කරන කට්ටිය වැඩ කරන්න ඕනේ. හරි? රෑ 11 ටාගට් එක තියාගන්න. ඔබන්ට රෑ 11 වෙනකම් වැඩ කරමු කියන කට්ටිය. රෑ 11 වෙනකම් වැඩ කරන්න ලෑස්ති. ලෑස්ති. අතුසන. රෑ 11 වෙනකම් වැඩ කරන්න ලෑස්ති. කරන්න වැඩ මං කියන්නම්. කරන්න වැඩ කියන්න. කකුල් දෙක බේස මේ දාගෙන පාඩම් කරන්න නෙමෙයි. ඒ වගේ බෝරින් වැඩ නෙමෙයි. කරන්න වැඩ මං කියන්න. හරි? රයිට්. ලෑස්ති නැති ආතින රාජපක්ෂ. රාජපක්ෂ කියන්නේ නේද? ඔව්. රාජපක්ෂ ලෑස්ති නැද්ද? මොනවා කියන්න බෑ. අතීස්සු නෑ නේද? අතීස්සුවත්.
රසිදු අතිසු නැනේ ලැස්ති නැත් ලැස්ති රයිට් කවුමද අතිසු දැකේ නැහැ හරි 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 අතිසු ඔලයි හරි එතකොට හරි රැ 11 වෙනකන් අවම 11 ඊට වඩා වැඩි පුළුවන් නේද එතකොට දැන් මේ සතියේ ඉඳන් රැ 11 වෙනකන් කරන්න වැඩ නැහැ හරි අපි දැන් ඊළඟ සතියේ ඊළඟට අපි පාඩම් පටන් ගත්තාන් පස්සේ රැ 11 වෙනකන් පාඩම් කරන්න දේවල් නැහැ හරි කරන්න වෙන දේවල් මම කියන්නම් හරි දැන් A level IT කරනවා කියලා දැන් හැමෝ select කරගෙන ඉන්නේ හරි තෝරගෙන ඉන්නේ මම හිතනවා දැන් මේ වෙද්දි අඩුම ගානේ ඒක confirm වෙලා ඇති කියලා මොන stream එකෙන් ගියා එතකොට අපි බලමු මේ ඊළඟට බලමු A level ICT කියන subject එක මොන වගේද මොකද්ද මේකේ වෙන්න යන්නේ කියලා හරිද A level subject එකේ තියෙනවා විෂයන් 9ක් හරි එහෙම නැත්නම් මේකේ පාඩම් sorry 9ක් නෙමෙයි 12ක් තියෙනවා පාඩම් 12ක් තියෙනවා A level ICT යටතේ අපිට කතා කරන්න පාඩම් 12ක් තියෙනවා හරි මේ පාඩම් 12 අවුරුදු දෙක දෙකක් යනකම් අපිට කර කර ඉඳලා අන්තිමේදී පේපර්ස් වලට මුහුණ දෙන්න බෑ. ඒක සාමාන්‍ය පාසල් වල කරාට අපිට එහෙම කරන්න බෑ. අපි යන්නේ අරමුණක් ඇතුළු අපේ අරමුණ තමයි ඒක. ඒකකට යන ළමයෙක් වැඩ කළ යුතු විදියක් තියෙනවා. හරි. අපි සාමාන්‍යයෙන් පන්තිය පටන් ගත්තාන් පස්සේ අවුරුදු එකහමාර ඒ කියන්නේ එකහමාර දෙකත් අතර ඒ කියන්නේ හරියටම දවසක් කිව්වොත් එහෙම 2000 දැන් ඔයගොල්ලෝ 25 අපි හිතමු අගෝස්තු එක්සෑම් එක තියෙනවා කියලා. 2025 ජනවාරි පළවෙනිද වෙද්දී සිලබස් ඉවර කරනවා. හරි. ඒක තමයි ටාගට් එක. එදා ඉඳලා එක්සෑම් කවදද තියෙන්නේ තියෙන දවස වෙනකන් අපි මොකද කරන්නේ පේපර්ස් කරන්නේ A level papers කරන්නේ A level මට්ටමේ papers කරන්නේ එතකොට අපිට අන්න අවස්ථාව හම්බ වෙනවා මොනවා කරන්නද අපේ තියෙන වැරදි හදාගෙන ඔයා C එක කරන් ඉන්නේ B එකට තල්ලු කරන්න B එක ඉන්න අය A එකට තල්ලු කරන්න A එක ඉන්න අයව A එකේ තහවුරු කරන්න අපිට වෙලාව හම්බ වෙනවා හරි මම කියන්නේ මේ පාඨමාලාවට එමු නැත්නම් අපේ class එකට මුලින්ම අගට ඇවිල්ලා කිසිම කෙනෙක් fail වෙන්නේ නැහැ ඒක ස්ථිරයි C එකෙන් පල්ලෙහා ගන්නෙ නැහැ හරි ඒක ස්ථිරයි මම මේක YouTube එකේ ප්‍රසිද්ධියම කියලා තියෙනවා එහෙම කියන්න බෑ බොරු නම් බොරු කිව්වොත් එම fail වුණා නම් ඇවිල්ලා පල්ලෙහා comment දානවා sir ගේ පන්ති ආවේ උනාට මම fail කියලා එහෙම කියන්න බෑ ප්‍රසිද්ධි. හරි පන්ති වල නම් බුරු කියන්න පුළුවන්. හැබැයි මෙහෙම මෙතන බුරු කියන්න බෑ හේතුව මේක ප්‍රසිද්ධ platform එකක් YouTube එක. මම මේකත් YouTube එකට upload කරනවා. එතකොට මම වගකීමෙන් කියන්න පුළුවන් මේ වෙනකන් එකෙක්වත් fail වෙලා නැත මුලින්දම් පන්ති ආපු. හරිද? එතකොට fail වෙන්න කිසිම හේතුවක් නැහැ. අපිට අපේ target එක තියෙන්නේ ඒක. ඒක ගන්න අතිශය ලේසිද? ඒක ගන්න අතිශය ලේසිද? ඒක ගන්න අතිශය ලේසිද? මොකද හිතන්න? ඒක ගන්න අතිශය ලේසිද? ගේමක් නැහැ. ඒක නිකන් එනවා. එහෙමද? O level සෞඛ්‍යවල ඒක ගන්න අතිශය ලේසිද නැද්ද? O level දැන් කරන්නේ. O level සෞඛ්‍යවල ඒකක් ගන්න අතිශය ලේසිද නැද්ද මොකද ඉතින් චැට් එකේ දාන්න බෑ O level IC නෙමෙයි සෞඛ්‍ය සෞඛ්‍ය සෞඛ්‍යවල සෞඛ්‍ය තියෙනව නේද තියෙනවනේ ඒකක් ගන්න අතිශය ලේසිද නැද්ද මොකද කියන්නේ ඔව්ද නැද්ද ඔව්ද නැද්ද ආ චැට් එක චැට් ඕපන් කරන්න දානවානේ නැන්න හරි ඔව්ද නැද්ද චැට් එක දාන්න O level දාන්න බයයි රිසර්ච් තාම ආවෙ නැන්නේ එහෙම ඉන්නවා ආයේ ඕකනික අතිශය ලේසි කියලා බැරි කියලා B එකක් අතාව නේද O level ලේසියනේ සෞඛ්‍ය වලට ඒකක් ගන්න. උඩ කටිය උගල දාලා තියෙනවා. හරි. ඒක ලේසි එක. දෙයක් නැහැ. හරිද? ලේසි නැහැ කියන කටිය අතොස්සන් බා. ලේසි නැහැ. එහෙමයි ඉන්නවා. ලේසි නැහැ. සෞඛ්‍ය අමාරුයි. නැහැනේ. දැන් A level ICT වලට ඒකක් ගන්න එක අතිශය ලේසිද? ඒ සෞඛ්‍ය වලට ඒකක් ගන්න. එහෙම ලේසි නැහැ. තේරෙනවද? ICT වලට ඒකක් ගන්න එක ලේසි නැහැ. පාස් වෙන්න එක මම වගේ කියනවා. පුළුවන් නම් fail වෙලා පෙන්නන්න. මගේ class එකට මුලින්දන් ඇවිල්ලා. පුළුවන් නම් fail වෙලා පෙන්නන්න. එහෙම fail වෙන්නේ නැහැ. අඩු ගානේ එකක්වත් එන්නේ නැහැ. එතනින් උඩ තමයි එන්නේ ABC. ඔබ මහන්සි වෙන වැඩ කරන ප්‍රමාණය අනුව ABC තමයි එන්නේ. වගකීමෙන් කියනවා ඒ ප්‍රෝග්‍රෑම් එක අපි ලස්සනට හදලා තියෙන්නේ. හරි? ඒක මේ අත්හදා බලන ප්‍රෝග්‍රෑම් එක නෙමෙයි. අවුරුදු ගානක් අත්හදා බලලා හරිම ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ. එන්න දිනු වෙන ප්‍රෝග්‍රෑම් එක මිසක් ආයේ අමුතුවෙන් try කරන දේවල් නැහැ. හරිද? අපේ ටාගට් එක වෙන්න ඕනේ A එක. A එකට පුළුවන් තරම් වැඩ කරන්න ඕනේ. හරියට වැඩ කරොත් A එක හම්බෙයි. චුට්ටක් එහෙම හේවුනොත් B එක හම්බෙයි. වැඩ කරෙන්නේ නැති උන්ට C එක හම්බෙයි. fail වෙන්නේ නැහැ. මම කියන දේවල් ටික හරියට කරගෙන යන්න fail වෙන්නේ නැහැ. තේරුණාද? ඒතර ඔකට අපි වැඩ කරලා කර යුතු ක්‍රමයක් තියෙනවා. හරි? ඔකට වැඩ කළ යුතු ක්‍රමයක් තියෙනවා. මුලින්ම ලියා ගන්නකෝ මෙන්න මේ අපේ මේ පාඩම් ටික ඊට පස්සේ මම කියන්නම් ඕකේ පිළිවෙල අපි වැඩ කරන්න ඕන පිළිවෙල හරි ලියා ගන්න පළවෙනි පාඩම් එක ඔක ලියා ගන්න ඕනේ ඔයගොල්ලන්ගේ ඔය මොකක් හරි තියෙන පොතක පොත් ටික ගන්න විදිය කියන්නම් මුලින්ම ඔයගොල්ලෝ පොත් අර ගන්න ඕනේ හැම පාඩමටම පිටු 40 CR පොතක් පිටු 40 CR පොතක් ඈ පළවෙනි පාඩමට දැන් තඩි පොත අරන් තියෙනවනම් ඒ පොත වෙන මොනවා හරි සබ්ජෙක්ට් එකකට තීරා ගන්න අලුතෙන් ආයෙ අර ගන්න පිටු 40 CR පොතක් පොතක් අර ගන්න ඒකට මම ඔයගොල්ලන්ට දෙනවා මෙන්න පළවෙනි පාඩමට අදාළ ටියුට් පැක් එක මේවා ගෙදරට ගෙන ගන්න ඕනේ WhatsApp message එකක් දාන්න පළවෙනි පාඩමේ ටියුට් පැක් එක ඕනේ කියලා සහ අපි group එකට දාලා තිනවා ඒවා ගන්න කොහොමද කියලා හරි මේ ටියුට් පැක් එක එවනවා මේකේ තියෙනවා ටියුට් එක essay past paper pack එක සහ MCQ pack එක මේ ඔක්කොම තියෙනවා පළවෙනි පාඩමට අදාළ ඔයා අරගන්න ඕනේ clear bag එකක් clear bag එක දාන්න කට්ටිය අතුස්සන් clear bag එක කියන එක දාන්න කට්ටිය clear bag දානවා clear bag එකක් ළඟපාත මේදි එදා clear bag මේදි clear bag එක ගන්න ඕනේ හරි clear bag එක ගන්න ඕනේ. පාඩමට එක ගානේ. එතකොට clear bag කියකොන 12ක් ඕනේ. ඔක්කොම 12ම එකපාර ගන්න යන්න එපා. එකක් දෙකක් අරගෙන තියාගන්න. එකක් අරගෙන තියාගන්නත් එපා. දෙක තුනක් අරගෙන තියාගන්න. මොකද එක පාඩමක් කියුණා ඊළඟට ආයේ කඩේ යන්න ගියොත් එම මේ ඔයගොල්ලන් සමහරට අමතක වෙනවා. මේ වෙනවා.
නෙට්වර්ක් එක නැත්තම් ජාලකරණය. ජාලකරණය. අන්න ලකුණු 13ක් විතර එන්න පුළුවන්. ලකුණු 13ක් විතර අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. නෙට්වර්ක්. ලකුණු 13ක් විතර බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඊළඟට 7. 7 තොරතුරු පද්ධති එහෙම නැත්තම් ইনফরমේෂන් සිස්ටම්. ইনফরমේෂන් සිස්ටම් එහෙම නැත්තම් IS. ඒකට ලකුණු 15ක් ඇවරේජ් එන්න පුළුවන්. ලකුණු 15ක් විතර එන්න පුළුවන්. ලොකු පාඩමක්. 8 වෙනි එක ඩේටාබේස් එහෙම නැත්නම් දත්ත ගබඩා ලකුණු ඒකටත් 15ක් විතර එන්න පුළුවන්. 15ක් පමණ එන්න පුළුවන්. හරි. ලියාගෙන යන්න මාත් එක්කම. 9 Python. බලන්න Python තමයි තියෙන ලොකුම පාඩම ලකුණු 20ක් ඇවරේජ් එන්න පුළුවන්. 20ක් එන්න පුළුවන්. 10 වෙනි පාඩම web development. web development ලකුණු 12ක් පමණ එන්න පුළුවන්. ලකුණු 12ක් පමණ. 11 තුන පේනවනේ. මේ ටික ලියා ගන්න. මේ ටික ලියන් ඉවර කට්ටිය අතොස්සන් මම කට්. ඉවරයි. මේ පැත්ත මකන්නම්. මේ ටික ලියලා ඉවරයි. 11 IoT තුන පේනව නේද? 11 IoT Internet of Things මේකට ලකුණු මෙච්චර කල් ආවේ නැහැ. හැබැයි ගිය අවුරුද්දේ ලකුණු ආවා. ඒක බෙදලා ගත්තාම සාමාන්‍ය ලකුණු 5ක් පමණ තමයි. මේක වෙනස් වෙන්න පුළුවන් ඔයගොල්ලෝ අවුරුද්ද වෙද්දී. මොකද මේක ලකුණු එන්න පුළුවන්. හරි IoT 11 12 තමයි ICT in business. ICT in business මේකට ලකුණු 8ක් විතර එන්න පුළුවන් average. ඊළඟට 12 13 එක අවසාන පාඩම new trends in ICT මේකට එන්න පුළුවන් ඒත් ලකුණු 9ක් විතර එන්න පුළුවන් ලොකු ප්‍රශ්නයකට එන හින්දා. හරි ඔය average කිව්වේ ඔයිට වඩා වෙනස් වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ average එක මේක පාවිච්චි කරන්න ඕනේ ඔයගොල්ලෝ ඒ පාඩම කොච්චර weight එකක් දරන්න ඕනද කියලා idea එකක් ගන්න. හරි ලීලි ඉවර කට්ටිය අතොස්සන් ලීලි ඉවර ලීලි ඉවර 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 ඉවරයි ඉවරයි අතොස්සන් කිව්වම නම් හයි කට්ටියම අතොස්සනවා chat එකේ දාන්න තාම දන්නේ නැද්ද? දන්නව නේද? chat එකේ එක එක දේවල් දාන්න දන්නව නේද? බලන්න පොඩ්ඩක් chat එකේ yes කියලා හරි o කියලා හරි දාන්න බලන්න chat එකේ. ඔගොල්ලෝ මේ level කාලේ zoom class වල ගියානේ නේ? zoom වලින් class ගියානේ. දාන්න බලන්න පොඩ්ඩක් chat එකේ මොනවා හරි එක. hi කියලා හරි yes කියලා හරි මොකක් හරි එක. ආ ඉතින් දාන්න හැමෝම දාන්න. මෙරි කට්ටිය ඉන්නවද දන්නේ? දන්නවනේ. ආ right. මම පන්ති කරද්දි මම ප්‍රශ්න අහනවා ඔයගොල්ලෝ උත්තර දෙන්න ඕනේ. හරි. recording බලන්න තමයි වැඩි පිරිසක් ඉන්නේ. recording බලනවා ඉතින් පැත්තකින් කොලේකවල් ලියන්නේ අහන ප්‍රශ්නට උත්තර. හරි. පුළුවන් තරම් live class වලට එන්න. recording බලන් ඉන්න එපා. live class වලට එන්න. හරි. right. දැන් ඕගොල්ලන්ට තේරෙනවද හොඳම වටිනාම subject ටික මේ පාඩම් ටික තියෙන්නේ. ඔය ටික බලපුවාම බලලා කියන වටිනාම පාඩම් ටික තියෙන්නේ. මුලද මැදද අගද? chat එකේ දාන්න. මුලද මැදද අගද? ඔය ලියාගත්ත ඒවා ටික බලුවාම පේන විදියට මුලද මැදද අගද හොඳම පාඩම් ටික තියෙන්නේ. හොඳම පාඩම් කොහෙද තියෙන්නේ? මුල මැද අග අන්න හරි. එවිදු හරි. හරි. අයිතම මොකද ඉතින්? මුල මැද අග මද. මද මද කියන්නේ මැද. හරි. මැද තමයි හොඳම පාඩම් ටික තියෙන්නේ. හැබැයි අවාසනාවකට ගොඩාක් පන්තිවල මොකද කරන්නේ? පළවෙනි පාඩම් දෙක කරනවා 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 කොච්චර ඉවරයක් නැහැ. හරි. ඒ කියන්නේ ආයේ අර දැන් ඊළඟට ආයේ ඕ ලෙවල් පටන් ගත්තාම මේ ඕ ලෙවල් රිසල්ට් ආවම තව සෙට් එකක් එනවා. උන් එනකම්ම ওই පාඩම් දෙක කරනවා. මෙලෝ වැඩක් තියෙනවා. පාඩේ පාඩම් දෙකේ මෙලෝ වැඩක් තියෙනවා. ලකුණු 2යි ලකුණු 3යි වැඩක් ඒක ඇත්තෙම නෑ නෙමෙයි කරන්න ඕනේ මේ පාඩම් අතහැරලා යන්න බෑ අපි පටන් ගන්නේ පළවෙනි පාඩමේ තමයි හරිද හැබැයි බර දෙන්න ඕනේ මේ පාඩම් වලටද මේ පාඩම් වලටද බර දෙන්න ඕනේ බර දෙන්න ඕන පාඩම් ටික මැද්ද තියෙන්නේ හොඳම පාඩම තියෙන්නේ අන්තිමට 9 එතකොට එක්සෑම් කටේ තියාගෙන එනකන් ඉන්න පුළුවන්ද ඔය 9 වෙනි පාඩම කරන්න එහෙම කරලා හරියනවද එහෙම කරලා හරියන්නේ නැහැ එහෙම කරලා හරියනවා S එකක් ගන්න අපේ අරමුණ S එක නෙමෙයිනේ A එකක් ගන්න ඒකකට ඒක හරියන්නේ නැහැ අපේ plan එක අපි හදා ගන්න ඕනේ ඒක අපි අවුරුදු ගාණක් කරපු A level ඒ අරගත්තු හරි ඒ එකක් දෙකක් එහෙම නෙමෙයි ඊගේ පාර AB ම සම්පූර්ණ තිබ්බා 22 48ක් ළමයි 1000කින් විතර 48 ආවේ නෑ ළමයි 1000කින් නෙමෙයි 135 මට වැඩිද 135කින් තමයි A 40 AB ආවේ 48ක් 48ක් කැම්පස් ගියා 110ක් හරි 110ක් 135කින් කැම්පස් ගියා හරි හේතුව මේ විදිහට වැඩ කරපු එක මම තියන්න මම පළවෙනි පාඩම අල්ලගෙන මාස ගණන් වැඩ කරන්නේ නෑ දෙවෙනි පාඩම අල්ලගෙන ඔහේ දගල දගල ඉන්නේ නෑ එහෙම කරා නම් හරි හොඳයි ඉතින් හරි ලේසි පළවෙනි පාඩම දෙවෙනි පාඩම හරි ලේසි. ඒ පාඩම් උගන්නන්නත් ලේසි, ඕගලන්ටත් ලේසි. ඒතකොට ඕගොල්ලෝ හිතනවා මම හරි හොඳට උගන්නනවා කියලා ළමයිනුත් වැඩි වෙනවා. එහෙම වැඩක් නැහැ.
මටෝනේ ඒ ගන්න ළමයි ප්‍රමාණය වැඩි වෙන රිසල්ට්ස් වැඩි කරගන්න. හරි. එතකොට මම කරන්නේ පළවෙනි පාඩම කරා දෙවෙනි පාඩම කරා ටටක් ගාලා අන්න 3 4 ඉඳන් පටන් ගන්නවා වැඩේ. ඒවා ඉතින් පැල් බැඳගෙන කරනවා. ආයි පුළුවන් වෙනකන් කරනවා. මගේ එක ළමයෙක්වත් නැහැ ලොජික් ගේට් පාඩම බැරුව එක්සෑම් එකට ගියේ. 7 වෙනි පාඩම 8 වෙනි පාඩම බැරුව එක්සෑම් එකට ගියේ. එකෙක්වත් නැහැ. හරි. ඒවා පුළුවන් කරලම තමයි යවන්නේ. හරිද? ඉතින් ඒ විදිහට තමයි මතක තියාගන්න වැඩේ කළ යුත්තේ. හරිද? ඒ විදිහට ලෑස්ති වෙලා අපි ඒකක් ගන්නවා කියන අරමුණෙන් මේ වැඩේ පටන් අරගෙන කරගෙන යමු. හරි? එතනින් එහා දෙයක් නැත. හරි? මටත් පුළුවන් ලේසි ප්‍රශ්න දීලා ඕගොල්ලන්ව සතුටින් තියලා ළමයි එතකොට හරි ආසයි ලේසි ලේසි ප්‍රශ්න දෙනවා. එහෙම නැත්නම් ඕගොල්ලෝ කරන ප්‍රශ්නේ හරියනවා කියලා මගෙත් හොඳ කී කියයි. හැබැයි අන්තිමට මොකද වෙන්නේ? එක්සෑම් ලඟ වෙද්දී තමයි තේරෙන්නේ. අන්න වැඩේ කරගන්න බෑ කියලා. සාමාන්‍යයෙන් මගේ A level පටන් ගද්දි මේ වගේ තමයි crowd එක සාමාන්‍යයෙන් 20ක් උඩරින් 25ක් තමයි ඉන්නේ A level පටන් ගද්දිම කට්ටිය. ඊට පස්සේ ඇයි අර මොනවාද පාට පාට ටියුට් දෙන එහෙම නැත්නම් පාට පාට ෆයිල් දෙන ක්ලාස් වලට ළමයි ප්‍රමාණය වැඩි. තව අවුරුද්දක් එකමාරක් යද්දි කියන්නේ දැන් 2023 ලියනෙමු. ටික අරගත්තොත් එතකොට උන්ට තමයි තේරෙන්නේ මෙච්චර කල් ගිහිල්ලා පේපර් එකක් කරගන්න බෑ අපිට. අපිව තනිකර බොරුවට ගොනාට අඳලා බුරු බුරු දේවල් කියලා දීලා ලස්සනට තියාගෙන ඉඳලා විතරයි කියලා තේරෙන්න තව අවුරුද්ද දෙකක් යනවා. ඊට පස්සේ යන්න එනවා දැන් 23 ඉන්නවා 450කට අසල. ඇයි ඉච්චර ප්‍රමාණයක් මේ 23 ඉදේ දැන් හෙට අනිද්දා එක්සෑම් එක තියෙද්දි දැන් එන්නේ? ඇයි දැන් එන්නේ? ඇයි දැන් එන්නේ? ගිහිල්ලා වටේ තියෙන ඔක්කොම ඒවා පන්ති වලට ගිහිල්ලා පාඩම් ටික අනාථ කරගෙන ඇයි ඒවා උගන්වන්නේ ළමයි මැද්දේ රේන්ජ් එකට? හොඳම ළමයට උගන්වලා බෑ. එතකොට එන ගොඩක් හැලෙනවා. අනිත් ළමයින්ට තේරෙන්නේ නැතු වෙනවා. එතකොට පන්ති ළමයි අඩු වෙනවා. හරි? එහෙම වැඩ නැහැ. මැද්දේ ඒ කියන්නේ 100 එකේ මට්ටමට ඉගන්වපුවාම අන්න අවුලක් නැහැ. ඒක ගන්න එක්කෙනා කොහොම හරි ඉතින් මහන්සිලා ඒක ගන්නවා. මැද්දේ මට්ටමනේ ගොඩක් ඉන්නේ. එතකොට උන්ට ලේරෙන්න උන්ටගේ මට්ටමට ලේසි ප්‍රශ්න දුන්නාම අන්න ළමයි ප්‍රමාණය වැඩි වෙනවා. ඒක නෙමෙයි මගේ ස්ට්‍රැටජි එක. ඔයගොල්ලෝ මගේ YouTube channel එක එහෙම දැකලා තියෙන YouTube channel එක දැකලා තියෙන කට්ටිය අත උස්සන්න බෑ. මගේ YouTube channel එකට ගිහිල්ලා තියෙන කට්ටිය දැකලා තියෙන කට්ටිය A level ICT YouTube channel එක දැකලා ගිහිල්ලා තියෙන කට්ටිය. හරි? channel එකට ගිහිල්ලා බලන්න ඒකේ තියෙන comments. ඒ comments බලන්න. ඒ තියෙන පාඩම් දැම්ම බලන්න යන්න ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඒවයි තියෙන comments බලන්න. එතකොට ඔයගොල්ලන්ට තේරෙයි උච්චාරණ ප්‍රමාණයක් ඉන්නවද මේ පාඩම් ටික මේව බැරුව සහ සමහර අය මේ දේවල් අහලා තියෙන්නේ එදාමයි. ඇයි අමාරු තේරෙයි? එහෙම මේ ලොකුවට ගණන් නැහැ. අමාරු තේරෙයි ගන්නොත් ඊළඟ දවස් ළමයි ටික නැහැ. හරි. ඉතින් එහෙමනේ එහෙම පන්තියක් නම් ඔබ බලාපොරොත්තු වෙන්නේ මේ පන්තිය නෙමෙයි. ඔයා බලාපොරොත්තු වෙන්නේ ඇති දේ ඇති සැටියු ගන්නලා අමාරු ප්‍රශ්න කරලා එක්සෑම් එකට හරියට සූදානම් කරන පන්තියක් නම් මේ පන්තිය. හරිද? මම කියන්න ඔගොල්ලෝ කැමති අමාරු ප්‍රශ්න මෙහෙ කරලා අමාරු ප්‍රශ්න පන්තිය කරලා අඬලා බැරි වෙලා වැටිලා එක්සෑම් එකට ගිහිල්ලා ලේසි ප්‍රශ්න කරන්නද? නැත්නම් මෙහෙ ලේසි ප්‍රශ්න කරලා සතුටින් ඉඳලා මම හොඳට උගන්වනවා නියමයි කියලා කියලා හැමදාම හොඳට කරන දේවල් ටික තේරිලා එක්සෑම් එකට ගිහිල්ලා ගෙදෙන්න. මොකටද ආස? පළවෙනි විදියටද දෙවෙනි විදියටද? මොකටද ඔබ කැමති? අමාරු ප්‍රශ්නද ලේසි ප්‍රශ්නද කැමති? උගල කැමති කියන්නේ ලේසි ප්‍රශ්න උනම ලේසි ප්‍රශ්න දෙන්න. මොකේද කැමති? පළවෙනි විදිය දෙවෙනි විදියද? කියන්නේ අමාරු ප්‍රශ්නද ලේසි ප්‍රශ්නද? දෙටකේද? අනහ එක හොඳයි. හැමෝටම පේනද? නැත්නම් අනිත් අය හිතනවා මං විතරක් දන්නේ රිප්ලයි කරන්න හැබැයි ලැජ්ජා ඉන්නවා. දැන් රිප්ලයි කරන්නේ නැහැ. හරි. හරි. එහෙනම් ප්ලෑන් එක වෙන්නේ හැම පාඩමේම අමාරුම තැනට යනකම් යම්. එතකොට ඔයාට ආයේ අමාරු දෙයක් එක්සෑම් එකේදී හම්බෙන්නේ නැහැ. තේරෙනවද? ඇයි අමාරු ඔක්කොම මෙහෙදී හම්බෙලා නැත්තේ? පැහැදිලිද? ඒ ලෙවල් කරද්දී හොඳට මතක තියාගන්න ළමයි. ඔයාට යම්කිසි පන්තියක හැමදාම කියලා දෙන දේ හොඳට තේරෙනවා නම්. ඒ පන්තිය දෙන ප්‍රශ්න ටික ඔක්කොම උත්තර ලියන්න පුළුවන් නම්. දෙන ප්‍රශ්න ගණන් ඔක්කොම හරියනවා නම්. හරි? ඒසර් දෙන ටියුට් එකට ඒසර් දෙන ප්‍රශ්න පත්‍ර වලට හොඳට ලකුණු තියෙනවා හොඳට හරියනවා නම් ඒ ඔයා යන්නේ හරි පන්තියකට නෙමෙයි වැරදි පන්තියකට. ඒ ලෙවල් වල එහෙම වෙන්නේ නැහැ. වහාම පන්තිය මාරු කරන්න ඔයාට යන කියලා දෙන ඔක්කොම තේරෙනවා. කරන ප්‍රශ්න ඔක්කොම හරියනවා නම්. ඒ කියන්නේ ඒ ගුරුවරයා කරන්නේ මොකද්ද? ලේසි ප්‍රශ්න දෙන්න. ඒ ලෙවල් වල එහෙම මේ ලේසි ප්‍රශ්න නැත. විශේෂයෙන් IT වල මම දෙන විශේෂයෙන් ලොජික් ගේට් නේ පළවෙනි පාඩම නම් තියෙන්නේ. ඔය ලොජික් ගේට් නම්බර් සිස්ටම් වගේ පාඩම් වල මම දෙන ප්‍රශ්න වලට හරියනවා නම් ඒ කියන්නේ මම කරන්න බරුවා. මම අමාරු ප්‍රශ්න ටික හංගලා ලේසි ප්‍රශ්න තමයි දෙන්නේ. දීලා ඔයගොල්ලන්ට සතුරු ගන්න. එහෙම මම කවදාවත් කරන්නේ නැහැ. සමහර දවස් තියෙනවා විශේෂයෙන් Python වගේ පාඩම් කරද්දී අහලා බලන්න ඔයගොල්ලෝ අයියලා කලගෙන් එදා දවසේ කරපු එකක්වත් තේරෙන්නේ නැහැ. කරන්න දෙයක් නැහැ මම කියනවා. ඉතින් අද කරන්නේ එකක්වත් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ. අහගෙන ඉන්න ගෙදර ගිහලා ප්‍රැක්ටිස් කරන්න තව සති 3ක් යද්දි තේරෙයි. එතකම මේක කරමු පුළුවන් වෙනකම් මේක කරමු. කරන්න දෙයක් නැහැ. ඕන්නම මට ලේසි ප්‍රශ්න ටිකක් දීලා ඔයගොල්ලන් සතුරු කරලා යවන්න පුළුවන්. බැදී exam එකට බැරි වෙනවා. ඉතින් ඒගොල්ලොත් කියනවා නෑ අපි අමාරු ප්‍රශ්න කරමු. අද කරපු දේවල් තේරුන්නේ නැහැ. අද දීපු ගණන් අපිට හදන්න බෑ. හැබැයි අපි උත්සාහ කරනවා. මං කියලා දෙනවා උත්සාහ කරන්න ඕන ක්‍රමේ. ගෙදර ගිහිල්ලා කරන්න ඕන වැඩ පිළිවෙල. දෙවෙනි දවසේ එනවා. දැන් චුට්ටක් පුළුවන්. හැබැයි තාම හරියටම නැහැ. තුන්වෙනි දවසේ එනවා. දැන් නම් ඊමෙටම පුළුවන් කියලා. හරි? ඇයි? අමාරු ප්‍රශ්නෙට තමයි මම පුරුදු කරන්නේ. අමාරු ප්‍රශ්නෙට මෙහෙම කරද්දි පුළුවන් නැහැ. මෙහෙම කරද්දි පුළුවන් නැහැ. ඒක අමාරු ප්‍රශ්නයක් නෙමෙයි. තේරෙනවද? පැහැදිලිද? දෙකින්දා ඇත්ත ඇති සැටියු ගණන පන්ති තුනක් හොයා ගන්න කරුණාකරලා විෂයන් තුනට නැත්නම් අපරාධයන් තිබුණා මම මහන්සියෙන් මහන්සි විල්ලත් IT වලට ඒ අනිත් ඒවා ඩවුන්. එතකොට අපි මහන්සියත් අපරාධ කැම්පස් යන්න බැහැ. රැංකේකුත් නැහැ. එහෙම කරගන්න එපා. හරියට උගන්නන ගුරුවරු දෙනෙක් හොයාගන්න ප්‍රසිද්ධ වෙන්න ඕනේ නැහැ හරියට උගන්වනවා කියලා. හරි. විශේෂයෙන් ලොකු crowd ඉන්න පන්ති වලට යද්දි පොඩ්ඩක් බලන්න. ගොඩක් වෙලාවට අර මං කියපු විදිය තමයි මං ඉතින් field එකේ ඉන්නව නෝදන්නව. අර මං කියපු විදිය තමයි පාවිච්චි කරන්නේ. මැද්ද කට්ටියට තමයි උගන්වන්නේ. ඒ කියන්නේ අමාරු වැඩියද? වැඩිය අමාරු කරන්නේ නැහැ. ලේසි මට්ටම. හරි. එහෙම නැතුව ඒකට ලාන ළමයා යන්න ඕනේ. ඒ වගේ නෙමෙයි. හරි. තනින් වලින් ඉගෙන ගන්න. පැහැදිලිද? තේරුණාද? අතුස්සන්න කියපු දේවල් කියපු සිංහල තේරුණා කට්ටිය. මේ A level subject තෝරා ගැනීම සහ IT සහ මේ subject එකේ කරන්න ඕන විදිය. හරි. හරි. එහෙනම් අපි
ලබන සතියෙ වෙද්දි පළවෙනි පාඩමේ ටියුට් පැක් එක මම පෙන්වෙ මේ පැක් එක ඔයගලන්ට අරගන්න පුළුවන්. අපි මේ ගෙදරට ඩිලිවර් කරනවා. මේ ගෙදරට ඩිලිවර් කරනවා. මම ගෲප් එකේ දාන්න කියන්නම්. ඔෆිස් එකෙන් තමයි මේ WhatsApp වලට ඔයගලන්ට reply කරන්න. මම ඔෆිස් එකේ දාන්න කියන්නේ ඔයගලන්ට මේක අරගන්න විදිය. ෆෝම් එකක් දෙනවා. ඒක fill කරන පස්සේ courier service එකෙන් තැපෑලෙන්නේ මේ courier service එකෙන් ඔයගලන්ට ගෙදරටම ගෙනල්ලා දෙනවා ටියුට් පැක් එක. හරිද? ඊට පස්සේ වartifactId clear bag එක කරන් ලස්සන්ට දාගෙන ඒවා ටික වැඩි කරගෙන යන්න. හරිනේ? සබ සතියෙ දිනා මේ පළවෙනි පාඩමේ ටියුට් පැක් එක අරගෙන තියාගන්න ලබන සතියෙ වෙද්දි. ඊට පස්සේ එතකොට ලබන සතියෙ වෙද්දි දැන් කියන්නේ දැන් මේ මාස ඉවරයිනේ. මේ මාස තවත් දෙයක් විතර තියෙනවා. ඒ ගෙවන ෆී එක ජූලි මාසෙටත් අදාළයි. ජූලි මාසෙට ආයෙ වෙනම ෆීස් ගෙවන්න හිම අවශ්‍ය නැහැ. දිගටම එක මේ වගේ යන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. හරි. අනිත් දේ තමයි මතක තියාගන්න අපි පළවෙනි පාඩමත් එක්කම ෂේප් එකේ පටන් ගමු මොකද? නවවෙනි පාඩමත් පටන් ගමු. ඇයි? දැන් ඔයගොල්ලන්ට නිකන් ඉන්න ජොලිය ඉන්න කාලේ තියෙනවා. මේ Python කියන්නේ හරි ජොලි පාඩමක් හරියට අල්ලගත්තොත්. හරි. මේක දැම්මයි දැම්ම චුට්ට චුට්ට ලොකු දේවල් නෙමෙයි චුටි 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 දේවල් පොඩි පොඩි ප්‍රෝග්‍රෑම් මේ තියෙන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ප්‍රෝග්‍රෑම් කරන්නත් ගන්න ලෝකේ තියෙන වටිනාම ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් වලින් එකක් තමයි මේක වෙන ඔක්කොම අතහැරලා මේක ඉගෙන ගත්තත් ඔයාලට අනාගතයක් තියෙනවා හරි එච්චර වටින ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් මේක මේක ඉගෙන ගන්න අපි පොඩ පොඩ පටන් ගමු ගෙදර ඉඳන් මම දෙන වැඩ චුටි චුටි ප්‍රෝග්‍රෑම් හදන ඒවා ඔයා ගෙදර ඉඳන් try කර ගෙදර ඉඳන් try කරන්න ඔය මං කිව්ව 9 10 වෙනකම් 10 11 වෙනකම් වැඩ කරන්න කියලා ඔවා try කරන්න හරි මං ඉගෙන ගන්න විදිය උගන්නන්න පොඩ 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 try කරගෙන අවුරුද්දක් විතර යද්දි Python expert කෙනෙක් මට්ටමට පත් කරගන්න පුළුවන් හරි ඊට පස්සේ ඉතින් exam එකේ ලකුණු මේ 20 න් අඩුම ගානේ 18ක්වත් අතේ තියාගෙන තමයි exam එකට යන්නේ Python පාඩම තේරුණාද ඒ වැඩේ හොඳයිද නැද්ද ඒ වැඩේ හොඳයිද නැත්නම් මේක අන්තිම හරියදිම කරමුද ඒ ලෙවල් වල මාස දෙකක් තියලා ටක් ගාතට පටතන බලග ඒ වැඩේ හොඳයිද නැද්ද මුලින්ම මේ පාඩම අපි පළවෙනි පාඩම තමයි කරගෙන යන්නේ ඒ අතර චුට්ට චුට්ට මේ කියලා දෙනවා ඇයි මේක අවසාන වෙනකන් ඉන්න අපිට හැකියාවක් නැහැ අපි යන්නේ A එකක් ගන්න කැමතිද වැඩේට කැමතිද කැමතිද ඒ challenge එකට ලෑස්තිද ඒ challenge එකට ලෑස්තිද එහෙම පන්තියේ නම් මං අයියෙන් කෑ ගන්න කියනවා. දැන් මෙතන අයියෙන් කෑ ගහලා මට හෙන්නේ නැහැ නේ. ඉතින් අයියෙන් කමෙන්ට් එකක් දාන්න බෑ. ඒ චැලෙන්ජ් එකට ලෑස්තිද? අයියෙන් කමෙන්ට් එකක්. අයියෙන් ඔව් කියලා කිව්වද? හරි. මේ චැලෙන්ජ් එකට ලෑස්තිද? හරි. මේ චැලෙන්ජ් එකට ලෑස්තිද? ලෑස්ති. නේමයි. හරි. එහෙනම් වැඩේ පටන් ගමු. අපි ඔයගොල්ලෝ දන්නවනේ දැන් O level results එනකන් කට්ටිය බලන් ඉන්නවනේ යාළුවෝ ටික. ඔයගොල්ලෝ යාළුවෝ බලන් ඉනවා අපෝ අපි results ආවහම පටන් ගන්නවා A level. එහෙම ඉන්නවනේ set එක. ඒගොල්ලන්ට වඩා එක අඩියක් හරි ඉස්සරහින් ඉන්න ඕනේ. ඔයගොල්ලෝ වේලසන පටන් ගන්න හේතුවක් ඇතුවනේ. ඒ ඔයගොල්ලන් වේලසන level පටන් ගන්නනේ. හේතුවක් ඇතුව. ඒතකොට මේකේ ප්‍රයෝජනේ මම ඔයගලන්ට අරන් දෙන්නම්. A level result, O level result එද්දි ඔයා Python හොඳ step එකක් ඉස්සරහට තියලා තියෙන්නේ. Python කියන්නේ A level වලට වැඩිම ලකුණු වෙනවා. මේ පාඩම ඒකේ සෑහෙන දේවල් ටිකක් ඉගෙනගෙන තමයි ඔයා පළවෙනි පියවර ඉස්සරහට තියන්නේ. Results එද්දි ඔයා A level වල හොඳම පාඩම හොඳටම දන්නවා. හරි? එතකොට මේ gap එක තියාගෙන වාට ඉස්සරහට යන්න පුළුවන්. අර මේ A level පටන් O level ඉවර වෙලා results එනකන් ඉන්න අයට වඩා ඉදිරියෙන් ඔයාට යන්න පුළුවන් මේකත් එක්ක. හරි? දැන් ඒත් ඒ චූටි චූටි දේවල් ඒ දැඟලිලි කරන්න බෑ. O level results ආවම පස්සේ. ඇයි බැරි? ඊට පස්සේ ස්කෝල් පටන් ගන්නවා වෙලා නැහැ ඊට පස්සේ දැන් වෙලා තියෙනවා නේද හිමීට චුට්ට චුට්ට මේක වැඩේ ලස්සන කරගෙන යන්න පුළුවන් හරි හරි එහෙනම් වැඩේ අපි හිම කරමු ඊළඟ දවසේ එහෙනම් ඉතුරු දේවල් ටිකත් එක්ක පළවෙනි පාඩමේ පළවෙනි කොටස් එක්ක හම්බෙමු අද දවසේ දේවල් කියපු දේවල් කියපු සිංහල තේරුණාද නැත්නම් අවසන් වශයෙන් තේරුණාද නැත්නම් තේරුණ කටිය තුසන් අද දවසේ කියපු සිංහල තේරුණා වැඩේ ඇඟට ගියා වැඩේ කරන්න ඕන විදිහ තේරුණා ඒ ලෙවල් කරන්න ඕන විදිහ තේරුණා IT අනිත් සබ්ජෙක්ට් වල ප්ලෑන් එකේ ඒ ගුරුවරු ගලන්ට කියයි IT කරගන්න පුළුවන් සහ කරන්න ඕන විදිහ තේරුණා නේමයි හරි එහෙනම් ඔය මොරල් එකෙන් ඔය ගැම්මෙන් ඔය පටන් ගත්තු මේකෙන් අපි මේ අවුරුදු දෙක වැඩ කරමු වැඩ කරලා හොඳම රිසල්ට් එකකට යන් ආයේ කිසිම කතා දෙකක් නැතුව ඒකක් ගන්න පුළුවන් වෙන මටමට වැඩ කරමු හරි වැඩේ අමාරුයි වැඩේ අමාරු කියන්නේ ඒක ගන්න ලේසි නෑ පාස් වෙන්න නම් පුළුවන් ආයේ කතා දෙයක් නෑ ඒකට අපි ඒ එකකට අපි වැඩ කරමු හරි එහෙනම් අද මෙච්චරයි ඊළඟ දවසේ ඉතුරු දේවල් එක්ක හම්බෙමු හැමෝටම එහෙනම් ආයුබෝවන් ගුඩ් නයිට්